අයිවන් සුවදායක උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනෙක්ටම. අපි මැදින් පුර පසළොස්වක පොහෝදා නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වන්නටයි සූදානම් වෙන්නේ. බොහෝ දෙනෙක් අද පොහොය දවසේදී නොපෙනෙන ලෝකයේ සාකච්ඡාව සමගින් එකතු වන්නට සූදානමින් සිටින බව අපි දන්නවා. ඒ මොකද පහුගිය පොහොය දවසේදී අපි විශේෂිත සාකච්ඡාවක් ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව ඉදිරිපත් කළා. ඒ නිසාවෙන්ම මේ පොහොය දවසේදී මේ නොපෙනෙන ලෝකයේ සාකච්ඡාවේදී මොනවාද කතා කරන්නේ සහ ගිය පාර කතා කරපුවන් කොටසක් මේ පාරත් කතා කරන්න තියෙන නිසාවෙන් බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නා බව මමත් අපි හැමෝමත් හොඳ ඇති දන්නවා. ඒ නිසා අද බොහොම වැදගත් මාතෘකාවක් එහෙමත් නැත්නම් බොහොම වැදගත් කරුණු කාරණා රසක් ඉදිරිපත් කරන්නට අපට හැකියාවක් ලැබේවි. ඔබ දන්නවා අපි මේ වැඩසටහන තුළින් කෙනෙකුට පහරක් ගහන්නට හෝ යම්කිසි විෂයකට පහරක් ගහන්නට හෝ නෙමේ උත්සාහ දරන්නේ. යථාර්ථය අවබෝධ කරගන්නා ඕ ජනතාව වෙනුවෙන් ඔවුන්ට යම්කිසි දෙයක් එකතු කරගන්නට, ඔවුන්ගේ බුද්ධියට යම්කිසි දෙයක් එකතු කරගන්නටයි මේ කරුණු කාරණා පහදා දෙන්නේ. ඒ නිසාවෙන් අපි මේ වැඩසටහනට විවිධ අය ප්‍රශංසා එවනවා සේම ගල්මුල් ප්‍රහාරද එල්ල කරනවා. ඒ කෙසේ වෙතත් අවබෝධයෙන් යුතුව බලන කෙනාට මේ වැඩසටහනේ යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නට හැකියාවක් ලැබේවි. අදත් අපේ සාකච්ඡාවට ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නට සූදානම් මහාචාර්ය පාතේ ගමඥානිස්සර ස්වාමීන් වහන්සේ. අපි ආඳුනේ අවසරයි උන්වහන්සේ අපිත් එක්ක මේ වැඩසටහන් මාලාව ආරම්භයේ සිටම සහභාගී වුණා, වැඩම කරා. උන්වහන්සේ බොහොම ලොකු ආලෝකයක් බවට පත් වුණා මේ වැඩසටහනට. අදත් උන්වහන්සේ සහභාගී කරවා ගන්නට කටයුතු කරා. ඒ වගේම තමයි අපි මුල සිටම් අපිට පරේක්ෂණ හරහා විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරපු, සමහරක් අභියෝග හමුවේ නොසැලී සිටපු පීඑන් විද්‍යාකුලපති මහත්මයා, අයිබුවන්. අයිබුවන්. ඒ වගේම තමයි ඔබට මතක ඇති පසුගිය පොහොය දවසේදී නොපෙන ලෝකයේ සජීවී සාකච්ඡාවට දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ඉන් අනතුරුව එතුමාම ප්‍රකාශ කරා එතුමාට මේ වැඩසටහනට සහභාගී විය යුතුයි කියලා. ඒ නිසාවෙන්ම මේ පාර වැඩසටහනට සහභාගී කරවා ගන්නට අපි කටයුතු කරා එතුමාගේ ඉල්ලීම පරිදි, සහ අපිටත් අවශ්‍යව තිබුණ එතුමාව මේ මැදිරියට ගෙනල්ලා කතා බහ කරන්නට ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත මහත්මයා. අයිබුවන්. අයිබුවන්. සුභ උදෑසනක්. එසේම වේවා. ඒ වගේම තමයි අද ජ්‍යොතිර්වේදීන් දෙදෙනෙක් ඉන්නවා. දෙදෙනාගේම මත කතා කරන්න පුළුවන්. අපිත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ මේ වැඩසටහනත් සමගින් සහ අපායතනයේ අනිකුත් වැඩසටහන් සමගින් මේ ජ්‍යොතිර් වැඩසටහන් සමගින් එකතු වෙන පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා. අයිබුවන්. අයිබුවන්. එහෙමනම් අපි නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාව ආරම්භයට මත්තෙන් අපි හැමදෙරුනේ අවසරයි අපි පොහොය දවසේ වැදගත්කම සටහන් කරමින් මේ වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගමු අපි හැමදෙරුනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇත්තටම අද වැඩසටහන හඳුන්වා දෙනකොටම දුමිතු ඉතාමත් පැහැදිලි වචන දෙකක් ප්‍රකාශ කළා. ඒ පැහැදිලි වචන දෙක කියලා කිව්වේ අපි කිසි පුජ්‍යලයකට ප්‍රහාරාත්මකව කතා කරන්නේ නැහැ. අපි සිංහල සංස්කෘතිය ඉඳන් කතා කරන්නේ. අපි කිසිම විෂයකට ප්‍රහාරාත්මකව කතා කරන්නේ නැහැ කියලා කිව්වා. ඇත්තටම මේ පෝය දවසකදී අපි බෞද්ධය හැටියට ඒ මතවල ඉන්න එක ඉතාම වැදගත් කියලා මම හිතන්නේ. අද දවස වුණත් ඒ වගේ දවසක්. අද මැදින්පුර මසලොස්වක පොහෝ දවස කියලා කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා රටට බණ කියනවා කියන ආරංචිය සුද්ධෝදන මහරජතුමාටත් ලැබුණා. සුද්ධෝදන මහරජතුමාට වටපිටේ ඉන්න අය එහෙම මෙහෙන් ආරංචි වෙනවා, තොරතුරු වෙනවා, අන්න ඔයාගේ පුතා බුදු වෙලා මේ රටේ බණ කියනවා කියලා. ඉතින් රජුරුවන්ටත් හරිම ආසාවක් ආවා, දැක්කෙත් නෑ බුදු උනායින් පස්සේ මේ පුත්‍රරත්නය දැන් බුදුරජාණන් වහන්සේ. ඉතින් තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ හිටපු තමන්ගේ හිතවත්ම අයට මේ හිතවත්මය ගෙන්නලා කිව්වා ඔයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න කිඹුල්වත් නුවරට වඩින්නට කියලා. ඒ අය බුදුරජාණන් වහන්සේ ගාවට යනවා රජුරුවන්ගේ මේ පණිවිඩය අරගෙන. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහනවා, සෝවාන් වෙනවා, රහත් වෙනවා, පණිවිඩය අමතක වෙනවා. කාලුදායි මහරහතන් වහන්සේ මේ සුද්ධෝදන රජතුමාගේ
අමාත්‍ය මණ්ඩලයේ හිටපු හොඳ ඇමතියෙක්. එතුමා කතාට කතා කරලා මේ කාරණේ කිව්වා. දැන් මං පණිවිඩ නමයක් යවුවා, හරි ගියේ නැහැ. ඔබ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න, තාත්තා බලන් ඉන්නවා, ගමට වඩින්නට කියලා. එතකොට කාලුදා යැමතිය අවසර ඉල්ලනවා මහරජතුමනි, මටත් එහෙනම් ඉල්ලීමක් තියෙනවා ඔබතුමාට ඉදිරිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ ගාවට ගිහින් මටත් පැවිදි වෙන්න ඕන. හැබැයි මං ඔබතුමාගේ ඉල්ලීමත් ඉෂ්ට කරනවමයි කියලා කිව්වා. ඊට පස්සේ පැවිදි වෙන්නත් අවසර දුන්නා. පස්සේ කාලුදායේ ඇමතිය බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ කාරණාව සැලකලා, ඔබ වහන්සේගේ තාත්තා කිඹුල්වත් නුවරට ඔබතුමා ඔබ වහන්සේ වඩිනකම් බලාගෙන ඉන්නවා කියලා. කාලුදායේ ඇමතිය මහණ වෙලා රහත් වුණා. රහත් වෙලා ගාථා වලින් කාලුදායේ තේරාපදානය කියවනකොට අපිට පේනවා, ඒ ගාථා වලින් කිඹුල්වත් නුවර සිරිය පාර ගස්වල මල් පිපිච්ච මල් පරවෙච්ච පරණ කොළ බිම වැටෙන අලුතෙන් කොළ හැදෙන මේ අනිත්‍යතා දර්ශනය රමණීය විදියට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනිත්‍යතාවේ මොන රමණීය බවද කියලා. බුදුදහම උගන්වන්නේ අනිත්‍ය බවම තමයි රමණීය බව හැටියට, సౌందර්යය හැටියට මේ කාරණා පැහැදිලි කළා. ඉතින් අද මැදින් පොහොය අපිට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගෙන තමන් වහන්සේගේ ගමට කිඹුල්වත් නුවරට වැඩම කරපු අවස්ථාව. එහෙමයි. ඒ අවස්ථාවේ වුණ සුවිශේෂ සිද්ධි කීපයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තාම, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ හැකියාවන් ගත්තාම දුමිඳු කාරණා දෙකක් තියෙනවා. මේක මම කලිනුත් දවසක් මතක් කළා නම් වශයෙන් මානසික ශක්තිය. එහෙමයි. පුජ්‍යලේකුට තමන්ගේ මානසික ශක්තිය විවිධ දේවල් කෙරේ යොමු කරන්න පුළුවන් කියලා බුද්ධහම කියනවා, මානසික ශක්තිය. ඒ වගේම තව ශක්තියක් දෙනවා අධ්‍යාත්මික ශක්තිය. ඒ අධ්‍යාත්මික ශක්තියෙන් යම් යම් දේවල් කරන්න පුළුවන්. කිඹුල්වත් නුවරට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අධ්‍යාත්මික ශක්තිය පෙන්නලා ප්‍රතිහාරයක් කළා. ඒකට කියන්නේ යමාමහ පෙළහර පෑව කියලා. ඒ රහතන් වහන්සේලා කරලා නැහැ ඒ වගේ වැඩ. ඒක බුදුරජාණන් වහන්සේටම ආවේනික දෙයක්. පැහැදිලි කරනවා, වං නාහෙන් දකුණු නාහ එක පැත්තකින් ගිනි කඳක්, අනිත් පැත්තෙන් ජල කඳක්. කන් දෙකේ එක පැත්තකින් ගිනි කඳක්, ජල කඳක්. ඉතින් මේක එක විදිහටම සිද්ධ වෙලා මේ දෙක මාරු වෙනවා. වතුර ඇගින්දර එකතු කරන්න බෑනේ. නමුත් මේ දෙක මාරිනව දෙපැත්ත. ඒක මහා අසිරිමත් සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අධ්‍යාත්මික බලයෙන් සිද්ධ කරපු අධ්‍යාත්මික ශක්තියක්. සාමාන්‍ය මෙන මිනිසෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අද දවසේ ගොඩක් වැදගත් මැදින් පොහ දවසක වෙන්නේ මිනිස්සයාට පුළුවන්කමක් තියෙනවා තමන්ගේ අධ්‍යාත්මික බලයෙන් කෙනෙකුට විශ්මයට පත් කරන්න පුළුවන් වැඩ කරන්න. මිනිස්සයාට පුළුවන්කමක් තියෙනවා තමන්ගේ මානසික ශක්තියෙන් අනිත් කෙනා විශ්මයට පත් කරන්න පුළුවන් වැඩ කරන්න. සාත දවසේ අපේ මේ සාකච්ඡාව නොපෙනෙන ලෝකේ පැත්තට ගත්තත් අද මැදින් පුර පසළොස්වක පොහොව දවසේ මේ කරුණු කාරණාතින් වැදගත් වෙනවා. ඒ වගේම අද අපේ වැඩසටහන සුවිශේෂ සම්දිස්ථාන කීපයක් පසු කරපු අදත් මට හිතෙනවා සම්දිස්ථානයක් කියලා. මොකද අපිට අලුතෙන් හඳුන්වා දුන්න ඉන්දික තොටවත්ත මහත්මයා, එතුමාගේ යම් යම් ප්‍රකාශ ගැන මම පුවත්පත් වලින් කියවලා තියෙනවා. ජීවිතේ රිවිර පත්‍රයේ එතුමා බොහොම වැඩ කොටසක් කරනවා. ඉතින් ඉන්දික මහත්මයාගේ දෙනෙත් අන්දයි. නමුත් එතුමාගේ ඇස් පේන්නේ නැති වුණාට ඇස් පේන කෙනෙකුට වැඩිය එතුමා බොහොම ජව සම්පන්නයි, ශක්ති සම්පන්නයි, මානසික ශක්තිය. කියන්නේ අධ්‍යාත්ම දැන් සමහර අය ඉන්නවා ඇස් පේන්නේ නැහැ, ඇස් පේන අයට වඩා වැඩි හොඳින් වැඩ කරන අය ඉන්නවා. එතකොට දැන් මට මතකයි අපි ඉගෙන ගන්න කාලේ අපේ පන්ති හිටිය ඇස් දෙකම පේන්නේ නැති ළමෙක්. ඒ ළමයා ජෙනරල් ෆස්ට් ක්ලාස් කියන එක අමාරු විශ්වවිද්‍යාලයක ගන්න. එතුමා ඒ ළමයා ඒ පාස් එකක් ගත්තා. එහෙම ඒ මට්ටමේ පාස් එකක් ගත්තා. එහෙම හැකියාව තියන අය ඉන්නවා. ඉතින් මම සන්තෝසයි ඒ වගේ කෙනෙක් තමන්ගේ නොහැකියාවන් පරදා හැකියාවන් වලට හැකියාවන් පෙන්වමින් සමාජයේ අනිත් අය සමග උරනුවර ගැටෙමින් වැඩ කටයුතු කිරීම ගැන අපේ වැඩසටහනට ප්‍රථම වතාවට ඒ වගේ කෙනෙක් සම්බන්ධ වෙන්නේ ඒකනත් මම සන්තෝෂයි. එහෙනම් අපි හඳුනේ මේ අපි විශේෂයෙන් මෙතුමාගේ හැකියාවන් පිළිබඳවත් අපි අද දවසේ දැනගන්නට සූදානම්.
මොකද අපි එහෙම මේ කෙනෙක්ව ගෙන්නලා කතා කරන්නට කටයුතු කරන්න අපේ හාමුදුරනේ විශේෂයෙන්ම මේ අපිට ඒ කෙනාට ඒ කෙනාගේ ප්‍රසිද්ධියට හෝ ඒ කෙනා මේ යන ගමන් මාර්ගයේ කකුලෙන් ඇදලා පල්ලෙහාට දාන්න නෙමෙයි මේ අපිට මේ රටට කතා කරන රටේ මිනිස්සු අසරණ වුණාම යන තැන්වලදී පීඩාවට ලක් වෙනවා නම් ඒ කරන්නේ මොකක්ද මේ විෂය බොරු කරනවද ඇත්ත කරනවද කියලා අපිට දැනගන්නට අවශ්‍යයි. ඒ නිසා අර අවබෝධයෙන් පිරිච්ච මිනිසුන් වෙත අවබෝධාත්මක කාරණා ඉදිරිපත් කරන්න තමයි කටයුතු කරන්නේ. මම මුලින්ම ඉන්දික තොටවත්ත මහත්මයාගෙන් දෙයක් දැනගන්න කැමති කතා බහ කරන්නට ප්‍රවේශයක් ගන්න මේ වැඩසටහනේ මුල්ම අවස්ථාව අපේ මේ පානදුරේ ප්‍රශාන්ත් මල්ලිගේ මහත්මයාගෙන විද්‍යාගරුත් මහත්මයාගෙන අතරින් ඔබතුමාව තෝරා ගන්නවා. ඒ තමයි මේ ඔබතුමා කවුද? අපේ පරම පූජනීය පාතික ඥානිස්සර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම කෘතහස්ත මනෝවිද්‍යාවේදීවරයෙක් වගේම අතිදක්ෂ මෝහන චිකිත්සකවරයෙක් ලෙස සැබවින්ම මිත්‍යාවට එරෙහි අරගලයක යෙදෙන විද්‍යා කුලපතිතුමාගෙනුත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙරේ විද්‍යාත්මක භව කේන්ද්‍ර ක්‍රමය පිළිබඳ දුමිදු අපි දන්න විදිහට ලංකාවේ ඉන්න සුවිශේෂී පුද්ගලයා ප්‍රශාන්ත මලවිගේ මැතිතුමා හිබට් ප්‍රනාන්දු මැතිතුමාගෙන් පස්සේ එතුමාගෙනුත් අවසරයි. මම කවුද කියන එක දුමිදු මමත් තවම හොයමින් පවතිනවා. ඒ මම කවුද කියලා මම සොයා යන ගවේෂණයක ප්‍රතිඵලයක් තමයි වර්තමානයේ තුල දැන් මම මේ ඉන්න තත්ත්වය. මොකද්ද ඔබතුම වර්තමානයේ ඉන්න තත්ත්වය? දුමිදු මම ජ්‍යොතිෂය, අධිමානසික විද්‍යාව, ඊළඟට මෙතුමන්ලා නියෝජනය කර ඍජුව හෝ වක්‍රව නියෝජනය කරන හේතුවාදය, භෞතිකවාදය, මාක්ස්වාදය මේ සියලු දර්ශනවාද පිළිබඳව අනවරත ගවේෂණයක තවමත් යෙදෙපිකින්නවා දුමිදු. ඒ යෙදීමේ ප්‍රතිඵලයක් තමයි මම ජ්‍යොතිර්වේදියෙක් බවට පත් වීම. දුමිදු ඉදි කියන්නට අවශ්‍යයි මට අවසර දෙන්න පුංචි උපමා කතාවක් කියන්න දුමිදු. අපි හිතමු දුමිදු පෞරුෂ වර්ධනය පිළිබඳව මහාචාර්යවරයෙක් හෝ විශේෂඥයෙක් ඉන්නවා. මේ විශේෂඥයාට දුමිදු ඔහුගේ හිතවතෙක් ආරාධනා කරනවා පෙර පාසලක පෞරුෂ වර්ධන වැඩසටහනක් පැවැත්වීම සඳහා. දැන් දුමිදු මෙතුමා පෞරුෂ වර්ධනය පිළිබඳව මම මේ කතා කියන පුද්ගලයා පෞරුෂ වර්ධනය පිළිබඳව පුද්ගල සංවර්ධනය පිළිබඳව මනෝවිද්‍යාව පිළිබඳ මොනතරම් විශේෂඥයෙක් වුණත් දුමිදු පෙරපාසලක පෞරුෂ වර්ධන වැඩසටහනක් කරද්දී ඔහුට සිද්ධ වෙනවා තාවකාලිකව පත් වෙන්න පෙරපාසල් දරුවන්ගේ මට්ටමට. නොයසේ නම් ඔහුට හැකියාවක් ලැබෙන්නේ නැහැ පෙරපාසල් දරුවන්ගේ අවධානය දිනාගෙන ඔවුන් තුළ ඇති කළ යුතු ඇතුළාන්ත වෙනස පෞරුෂ වර්ධනය කරන්න. සමහර විට දුමිදු අර කියන පෞරුෂ වර්ධන විශේෂඥයා පිළිබඳව නොදන්නා. ඔහු ඇසුරු කර නැති කෙනෙකු ඒ වැඩසටහන දුටුවත් හිතන්නට පුළුවන් ඔහුත් අර මොන්ඩිසෝරි දරුවන්ගේ මට්ටමේ කෙනෙක් කියලා. ඇත්තටම මම හිතන්නේ කුලපති මැතිතුමාටත් මලවිගේ මැතිතුමාටත් සිදු වුණේ ඒ දේ. මම හිතනවා මේ වැඩසටහනෙන් පසු ඒ වැඩ දියබෝධ ඉවත් වෙයි කියලා දුමිදු. ඒ කියන්නේ මේ වැඩසටහනේදී මොන්ඩිසෝරි දේවල් කියපු වගේ එකක්ද ඔබතුමා? දුමිදු නෑ දුමිදු. සහ අර මගේ යම් යම් ඉතාම සුළු අධිමාංශික කියන ටිකක් අරගෙන කතා කරේ. ඒ දේවල් මා සම්බන්ධ ඉතාම සුළු දේවල් ටිකක් විතරයි දුමිදු. ඒක තමයි මං අහන්නේ ඔබතුමාගේ සුළු දේවල් නැතුව විශාල දේවල් මොනවද තියෙන්නේ? ඔබතුමාගේ මොනවද තියෙන්නේ අපි කතා නොකරපු පැති මොනවද තියෙන්නේ? මම දුමිදු පෞරුෂ සංවර්ධන දේශකවරයෙක්, ආධ්‍යාත්මික දේශකවරයෙක්. මගේ ප්‍රධාන භූමිකාව ඒක. ඒ නිසා ඇත්තටම මොකද ඒ යම් මොකද මා ඇසුරු නොකිරීම තුළ තියෙන වැරදි අවබෝධයක් මතයි දුමිදු එම නිගමනට එළඹෙන්නට ඇත්තේ. මොකද සාමාන්‍යයෙන් සමස්ත ශ්‍රී ලංකා වාසී සියලු දෙනාම මලවිගේ මැතිතුමා කුලපති මැතිතුමා වගේ ඔළුවෙන් බුද්ධියෙන් සවිඥානිකව ලෝකේ දිහා බලන අය උනානම් දුමිදු අපිට කිසිසේත්ම මෙවැනි අධිමානසික කිසිදු දෙයක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දුමිදු බොහෝ දෙනෙකු සවිඥානික වශයෙන් ඉතාම කුලපති මැතිතුමා ඔබතුමාම දැක දන්නවා පැහැදිලිවම ලංකාවේ දේවාල සහ යකදුරන් හොයාගෙන යන මිනිස්සු දිහා බැලුවම ඔවුන් සවිඥානිකව කොයිතරම් මේ පසුගාමි මට්ටමකද ඉන්නේ කියලා අපිට ආමන්ත්‍රණය කරන්න වෙන්නේ දුමිදු එවැනි සමාජයක. බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ වැනි දාර්ශනිකයන්ටත් යම් යම් ප්‍රාථමික මට්ටමේ අධිමානසික ක්‍රියාවන් කරන්නට සිදු වෙන්නේ මෙන්න මේ කියන මට්ටම නිසා. මොකද මොන්ඩිසෝරි දරුවන්ට විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ට කතා කරන භාෂාවෙන් කතා කරන්න බැහැ. එහි තේරුමක් වෙන්නේ නැහැ. ඒ තුළ සිද්ධ වෙන්නේ පුද්ගල ප්‍රතික්ෂ වීම. සමස්ත ජනගහණයම මලවිගේ මැතිතුමා වැනි කුලපති මැතිතුමා වැනි බුද්ධිමතුන් නම් මම කෙලින්ම ඔවුන්ගේ ඔළුවට ආමන්ත්‍රණය කරනවා. මම ඔවුන්ගේ විඥාණයට අමතනවා. නමුත් දුමිදු එතනට ඔවුන්ව ගෙන එන්නට තව පසුකර යුතු පියවර ගණනාවක් තිබෙනවා මා පැමිණි කාර්ය සඳහා.
ඔබතුමා කියන්නේ එතකොට මේ ජනතාව සාමාන්‍ය අසරණට පත් වුණු ජනතාව දෙවියන් හොයාගෙන යන එක වැරදිද ජ්‍යොතිර්වේදියෙක් හොයාගෙන යන එක හරිද? ඒ දෙකේම දුමිදු ගැටලු කීපයක් තිබෙනවා. මොකද ඔය දෙවියන් හොයාගෙන යෑම තුළ හෝ තුළ සිද්ධ වෙන්නේ කුලපතිමැතිතුමා විස්තර කරාවේ ප්‍රක්ෂේපණය කියන දේ. ගොඩක් වෙලාවට මිනිස්සු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදයන් මිනිස්සු කැමති තමන්ගේ ප්‍රශ්නයක් ප්‍රක්ෂේප. හැබැයි ඒක හොඳ චිකිත්සාවක් එක පැත්තකින් දුමිදු. හැබැයි ඒ චිකිත්සාව තුළ මිනිසුන් අසීමිත ලෙස ගසා කනවා නම් අසීමිත ලෙස මේ සූරා කෑමකට ලක් වෙනවා නම් දුමිදු එතන ප්‍රශ්නයක් තියෙනවා. සහ ජ්‍යොතිෂය ඉස්සරහට කතා කරන්නම් කුලපතිමැතිතුමා ඉතා පැහැදිලිව කියන්නට ඕනේ මම හිතනවා මළුවේ මැතිතුමාත් එකම වෙයි කියලා. හඳහන කියා කියන්නේ රිපෝට් එකක් මිස එජෙන්ඩා එකක් නෙවෙයි. දත්ත වාර්තාවක් මිස න්‍යාය පත්‍රයක් නෙවෙයි. මම හිතන්නේ පෙරදිග රටවල අපිට වෙච්ච එක වැරදීමක් තමයි ජීවිතය පිළිබඳ සංක්ෂිප්ත දත්ත වාර්තාවක් වෙන හඳහන ජීවිතේ න්‍යාය පත්‍රයට බවට පත් කර ගැනීම. ඉස්සරහට මම කියන කතා කරන්න. මොකද ජ්‍යොතිෂය කියන්නේ නියතිවාදී විද්‍යාවක් නෙවෙයි. ඒ නියතිවාදී විද්‍යාවක් වෙන්නේ හින්දු ජ්‍යොතිෂය. නමුත් ජ්‍යොතිර්විද්‍යාවේ සැබෑ ඇතුළාන්තය නියතිවාදී විද්‍යාවක් නෙවෙයි. හරි හරි. අපිට පැහැදිලි. මම ඔබතුමාගේ ප්‍රශ්න කිහිපයක් මෙමු කරේ. ඔබතුමා අද දවසට අපිට මේ අද පළවෙනි දවස ආපු නිසා ඔබතුමාගේ පසුබිම පිළිබඳව දැන ගැනීම අතිශය වැදගත් නිසා විද්‍යාගුරුතුමා මහත්මයා දැන් ඔබතුමා මට ආපුවමකෝ ඔබතුමාගේ ටයිටල් එක එහෙමත් නැත්නම් ඔබතුමා හඳුන්වන ඔබතුමාගේ තියෙන නාමයන් ඉස්සරහට තියෙන නාමයන් පිළිබඳව කියන්නේ කියලා. ඔබතුමා මොකක් කරලා අධිමානසික විද්‍යාව පිළිබඳව මොකක් හරි කරනවද කොහොමද? ඔබතුමා අපේ හාමුදුරන්ගෙන් අවසරයි. ඒ වගේම අපි මුලින්ම කතා කරන්න ඕනේ මෙතනදී අද මම හිතන්නේ මේ වැඩසටහන් මාලාවේ බොහෝ දෙනෙක් ඇස් අරගෙන බලන් ඉන්න දවසක් අද ප්‍රෝග්‍රෑම් එක. මෙතනදී මුලින්ම කියන්න ඕනේ මෙතනදී අපි එක මතවාදයක් සම්බන්ධව සහ දර්ශනයක් සම්බන්ධව කතා කරන විනා එහෙම නැතුව මේ යම්කිසි පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ඉන්දික මහත්මයා ඉලක්ක කරගෙන එතුමාගේ චරිතයට හානි කිරීමකට අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද කෙනෙක් වැරදි අවබෝධයක් ඉන්නවනම් මේ හදන්නේ ඒකට උත්සාහ කරන්නේ නැහැ කියලා ඇත්තම ඒක ඒ සිටිවිල්ල සිටින් ඉවත් කරගන්න. මොකද මගේ මතය එහෙම නැත්නම් සත්‍ය කතා කරන විනා එහෙම නැතුව මේ ඉන්දික කියන පුද්ගලයාට ප්‍රහාරයක් කෙල්ල කිරීමට නෙමෙයි අපි අද මේ කතා කරන්නේ. මොකද හැමදාම ඔබතුමා පසුගිය වැඩසටහනෙත් ඒක සඳහන් කරා. ඒක නිසා වැරදි අවබෝධයක් තියාගන්න එපා. විශේෂයෙන්ම මම ඒක කිව්වේ අපි මෙතෙක් කතා කරේ දුමිඳු ජ්‍යොතිෂය ගැන ගුප්ත හැකියාවන් ගැන. නමුත් අද කතාව වෙනස් පැත්තකට යොමු වෙනවා. මොකද අධිමානසික විද්‍යාව කියන පැත්තත් එක්ක මේක මම හිතන්නේ අද වැඩසටහන මෙතෙක් නරඹපු පාසල් ළමයින්ෙම විශේෂයෙන් විශ්වවිද්‍යාල ළමයි පාසල් ළමයි මේකට දැඩි කැමැත්තෙන් බලන වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අද ප්‍රෝග්‍රෑම් එකේ අපි මේ කතා කරන දේ ළමයිට ගොඩක් අධිමානසික විද්‍යාව ගැන ඉගෙන ගන්න දෙයක් තිබෙනවා කියන කිස්තිරයි. මොකද හේතුව මේක අපි අධිමානසික හැකියාවන් තියෙන පුද්ගලයන් ගැන කතා කරාට මොකද්ද අධිමානසික විද්‍යාව කියන්නේ? කොහොමද මේක ලෝකේ ඇති වුනේ? කොහොමද අධිමානසික විද්‍යාව පර්යේෂණ කරන්නේ? අපි මෙතෙක් කතා වෙලා නැහැ. නමුත් ඒක තමයි අද කතා වෙන බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මම කිව්වේ අපි අධිමානසික විද්‍යා පර්යේෂණ සංගමය නමින්ම පටන් ගමු කියන එක. මම ඇත්තටම ඔය පර්යේෂණ සංගමයට බැඳුනේ දැනට අවුරුදු 12කට විතර කලින් විදුල අධිමනෝවිද්‍යා පර්යේෂණ සංගමයේ වර්තමාන සභාපති හැටියට කටයුතු කරන්නේ මම. මේ අධිමනෝවිද්‍යාව කියන විෂය අපේ මුලින්ම කතා කරොත් දුමිඳු අධිමානසික විද්‍යාව කියන දේ ලෝකෙට බිහි වෙන්නේ මෙන්න මේ විදියට. මේක පැරාසයිකොලොජි කියන වචනෙන් පාරමනෝවිද්‍යාව කියන වචනෙන් හඳුන්වනවා. මනෝවිද්‍යාවටත් භෞතික විද්‍යාවටත් හසු නොවන දේවල්, ඒ කියන්නේ গুপ্ত දේවල්, එක එක බලයන්, නොපෙනෙන බලවේග, හැකියාවන්, මෙන්න මේ දේවල් ගවේෂණය කිරීම සඳහා ලෝකෙ නිර්මාණය කරපු විද්‍යාව තමයි අධිමානසික විද්‍යාව, එහෙම නැත්නම් පැරාසයිකොලොජි කියලා කියන්නේ. මේක ප්‍රධාන වශයෙන් අධ්‍යයනයේ පහසුවට විද්‍යාඥයෝ බෙදනවා ආකාර දෙකකට. එකක් තමයි අතීන්ද්‍රිය ඥානය, අනෙත් එක තමයි අධිමානසික බල. අපි ඒකට කියනවා එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන්, ඒ කියන්නේ ESP කියලා කියනවා අතීන්ද්‍රිය ඥාණයට. අනිත් එක අධිමානසික බල කියන එකට අපි කියනවා සයිකෝකයිනෙසිස් කියලා, අධිමානසික හැකියාවන්. මේ අතීන්ද්‍රිය ඥාණය කියන අධිමානසික විද්‍යාවේ කොටසත් අපි බෙදනවා ප්‍රධාන ආකාර තුනකට. සිත් කියවීම, ඒ කියන්නේ ටෙලිපති කියන ක්‍රමය. අනිත් එක තමයි දිවස් ක්ලෑවොයන්ස් කියන තත්වය. අනිත් එක තමයි අනාගතය කීමේ හැකියාව. මෙන්න මේ වගේ ආකාර තුනකට බෙදනවා.
මෙතනදී අතීන්ද්‍රිය ඥානය කියන පොදු විෂය ගත්තට පස්සේ මේකට අහුවෙන දේ තමයි අපේ ඇස කන නාසය දිව සම කියන පංචේන්ද්‍රයන් වලට ග්‍රහණය නොවන වෙනත් අපිට දැනෙන දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒව කිසිම දෙයක් දායක කරගන්නතෝ පංචේන්ද්‍රයන් දායක නොකර යම් කිසි දෙයක් හිතීමට හෝ අදහසක් පළ කිරීමට ඇති හැකියාවට අපි කියනවා අතීන්ද්‍රිය ඥානය කියලා. දෙවනි කොටස මං කිව්වා සයිකෝකයිනෙසිස් අදිමානසික බල කියලා. ඒකට තමයි අයිති වෙන්නේ අදිමානසික ශක්තියෙන් ද්‍රව්‍යයන් හිතේ බලෙන් නැවීම, අහසේ පාවීම, යමක් අහසේ පාකිරීම, පුද්ගලයෙක් තව තැනක පෙනී හිටීම, මරණාසන්න අත්දැකීම්, මනෝකාය, ඊට පස්සේ යම් කිසි පුද්ගලයෙකුට තව කෙනෙක්ව හසුරවීම, ඈත තියෙන උපකරණයක් තමන්ගේ හිතින් පාලනය කිරීම, කරකැවෙන ඔරලෝසුවක් මනසින් නතර කිරීම, එහෙම නැත්නම් කිසිම ආධාරයකින් තොරව ද්‍රව්‍යයක් ආසයේ රැඳවීම, මේ වගේ දේවල් තමයි මේ සයිකෝකයිනෙසිස් කියන තත්ත්වෙ තිබෙන්නේ. මේක කාට හරි ওই දේවල් බලන්න පුළුවන් නම් සයිකෝකයිනෙසිස් කියන එක YouTube එකේ බලන්න පුළුවන්. මේකේ තියෙනවා ලෝකේ කරන පරිශ්‍රණ මොනවද, හැකියාවන් මොනවද කියලා. මේක තමයි ඔය අදිමානසික විද්‍යාව කියන විෂයේ හරය. පැරාසයිකොලොජි කියන විෂයේ හරය. යම් කිසි දැන් ඒක ලෝකේ කියනවා, විද්‍යාඥයෝ කියනවා මේ අදිමානසික බලයන් තියෙන පුද්ගලයන් ලෝකේ ඉන්නවා කියලා. නමුත් ඒගොල්ලන්ට දැන් එක්තරා පුද්ගලයෙක් ලෝකේ ඉඳලා තියෙනවා 1860 ගණන්වල කරපු පර්යේෂණයක්. මේ පුද්ගලයා තමන්ගේ පියානෝ එක අහසේ පාවෙන්නට සැලැස්සුවා. තමන් අහසේ පා වුණා. ඒ වගේමයි තමන්ගේ කාමරයේ පොත් මේසය පොත් ටිකත් එක්කම අහසේ පා කරා. මේක මේ පොත්වල සඳහන් වෙන දේවල්. අද ඔබතුමාව කියන්නේ ඇයි හිතුවේ ඇයි ඇයි අදිමානසික විද්‍යාව ඔය පැහැදිලි කරන්නේ ඇයි? පැහැදිලි කරන්න හේතුව තමයි දුමුදු මේක අපි අදිමානසික විද්‍යාව කියන්නේ නිකන් කතා කරනවට වඩා මේක හරයක් තියෙන ලෝකේ තියෙන විද්‍යාවක් මේක. නමුත් පොඩක් කියන්න. එතකොට මේ විද්‍යාඥයෝ නිකන් නෙමෙයි මේවා කියන්නේ. මේකට තියෙන ක්‍රමවේදයක්. මේක පරීක්ෂණ කිරීම සඳහා ක්‍රමවේදයක් තියෙනවා. දැන් මම අද සමහර ඉදිරිපත් කරන දේවල් පවා මගේ සිතුම් පැතුම් විතරක් නෙමෙයි. මේක විද්‍යාඥයෝ පරිශ්‍රණ කරලා ගත්ත ප්‍රතිඵලයන් වල සමහර පරීක්ෂණ තමයි දැන් මගේ පරීක්ෂණත් ඒ අතර තියෙනවා. සමහර දේවල් මේ ලෝකෙ පිළිගන්න පරිශ්‍රණ අපි ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව මගේ අර හිතලුවක් නෙමෙයි. නමුත් අද ඔබතුමාට තියෙන කාර්යභාරය තමයි ඉන්දික තොරතුරු මහත්තයා පසුගිය වැඩසටහනදී ඉදිරිපත් කරපු යම් යම් කාරණා තිබ්බා. ඒවා ඔබතුමාටත් අභියෝගයට ලක් වුණා. ඒ වගේම ඔබතුමා අභියෝගයක් ඉදිරිපත් කරා. එතුමාට එතුමාගේ ඒ අභියෝගය බාර ගන්නත් කටයුතු කරා. ඒ සාකච්ඡාව තමයි ඒකට තමයි සියලුම දේ ලේස්ටි වල ආවේ. නමුත් ඔන්නේ පදනම ඔළුවේ තියාගෙන මේක ඉදිරියට සම්බන්ධ වුණොත් බොහෝ දිනකට වැඩි අවබෝධයක් ලැබෙයි මේ සම්බන්ධව මොකද්ද අපි මේ කරන්න කියලා. හරි, අපි තවදුරටත් කතා කරන්න සූදානම්. ප්‍රශාන්ත් මල්ලිගේ මහත්මයාගෙන් විස්තර දැනගමු. ඊට කලින් අපි විරාමයක් ලබා ගන්නට සූදානම්. අපි හඳුනන්නේ අපි විරාමයක් ලබාගෙන ඉන්න අතරතුර නැවතත් සාකච්ඡාව සඳහා යොමන්න සූදානම්. රැඳී සිටින්න හිරු ටීවී සමගින්. නැවතත් නොපෙන්න ලෝකයේ සජීවී සාකච්ඡාව සමගින් අපි අවස්ථාව ලබා දෙන්නට සූදානම් ප්‍රශාන්ත් මලවිගේ මහත්මයාට. ඔබතුමා මොකද හිතන්නේ මේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා මේ ඉන්දික තොටවත්ත මහත්මයාගේ ඉදිරිපත් කරන කරුණු කාරණා සහ එතුමාගේ තියෙන හැකියාව, එතුමා පුවත්පත් තරහා එතුමාගේ විවිධ හැකියාවන් පිළිබඳව ඉදිරිපත් කළ තිබ්බා. ඒ වගේම ඔබතුමත් විද්‍යාකුලපති මහත්මයාත් පසුගිය වැඩසටහනේදී එතුමා ඉදිරිපත් කරපු යම් යම් කාරණාවලට විරෝධතාවයක් ප්‍රකාශ කරා, එහි සූත්‍රයක් ඉදිරිපත් කළා. එතුමා කියන්නේ මෙන්න මේ විදිහටයි කියලා, මේක ඕන කෙනෙකුට කියන්න පුළුවන් කියලා. දැන් අද මොකද ඔබතුමා හිතන්නේ? ගරු පාතිගම ඥානේශ්වර ස්වාමීන් වහන්සේ, මහාචාර්ය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මා මිත්‍ර අපේ ගරු ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත මහත්මයා, ඒ වගේම අපේ වෛද්‍ය විද්‍යාකුලපති මහත්මයාගෙන් අවසරයි. විශේෂයෙන්ම මෙතනදී කිව යුතු වැදගත්ම කාරණය තමයි, ඇත්තම මේ ඉන්දික තොටවත්ත මහත්මයාගේ දක්ෂතාවයන් මම අගය කරනවා. ඒ පිළිබඳව ගැටලුවක් තර්කයක් නැහැ. නමුත් යම් යම් තැන් තියෙනවා, ඒක විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එයට එවැනි තත්ත්වයන් සාමාන්‍ය පුද්ගලයෙක්ට කළ හැකි නම්, දැන් අපි හිතමු දැන් ඉන්දික තොටවත්ත මහත්මයා කරන යම් කිසි ක්‍රියාවලියක් සාමාන්‍ය පුද්ගලයෙක්ට කළ හැකි
කරලා පෙන්වන්නට පුළුවන් නම් එතන යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ වගේම දැන් ඉන්දික තොටවත්ත මහත්මයා පෙනී සිටින්නේ ජ්‍යොතිර්වේදියෙක් විදියටයි. දැන් මං හිතන්නේ අද විඤ්ඤාණාර්ථ සම්බන්ධයෙන් මං හිතන්නේ එවිනි මතවාදයක් දරනවා කියලාත් කිව්වා. කෙසේ නමුත් මේ ඉන්දික තොටවත්ත මහත්මයා සමාජය තුළ ප්‍රචලිත වෙලා තියෙන්නේ ජ්‍යොතිර්වේදියෙක් විදියටයි. ඒ වගේමයි මං හිතන්නේ පසුගිය සතියේදී ඉන්දික තොටවත්ත මහත්මයා කිව්වා මේ මම එනේන පුද්ගලයන්ට පහර දෙනවා කියන අදහසකුත් කිව්වා. මං හිතන්නේ ඇත්ත වශයෙන්ම මගේ අරමුණ ඒ නෙමෙයි. මා සත්‍යවාදීව නිවැරදිව යම්කිසි දර්ශනයක් මතවාදයක් සමාජය තුළ ප්‍රචලිත කරන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා සමග මා එකතුයි. ඒකේ තර්කයක් නැහැ. දැන් ඉන්දික තොටවත්ත මහත්මයාගේ දක්ෂතාවයන් මා අගය කරනවා. නමුත් යම් යම් මතවාදයන් ඉදිරිපත් කිරීමේදී එයට මා දැනුගත් ශාස්ත්‍රවේදියෙක් විදිහට පෙනී සිටින්නේ නම් ඒ තුළ යම්කිසි ගැටලුවක් තියෙනවා. ඇත්තම දැන් ඉන්දික තොටවත්ත මහත්මයා පෙනී සිටින ජ්‍යොතිර්වේදියෙක් විදිහට පමණක් නෙමෙයි ඒ ජ්‍යොතිෂ්‍යවේදී තත්ත්වයක් ඉක්මවපු පුද්ගලයෙක් විදිහටයි. දැන් ඇත්ත වශයෙන්ම සමාජය තුළ ඉන්දික තොටවත්ත මහත්මයා හඳුන්වන්නේ විශේෂ මාධ්‍ය තුළ ඊර්ෂීවරයෙක් විදිහට හඳුන්වන්නේ. දැන් ඊර්ෂීවරයෙක් කියලා කිව්වම ඇත්ත වශයෙන්ම මේ ජ්‍යොතිෂ් ශාස්ත්‍රයට විවිධ ඊර්ෂීවරු ඉඳලා තියෙනවා. ඒ අතරතුර වර්තමානයේදී මේ ඉන්දික තොටවත්ත මහත්මයාවත් ඊර්ෂීවරයෙක් විදිහට හඳුන්වනකොට සාමාන්‍ය පුද්ගලයෝ අපෙන් ප්‍රශ්න කරනවා ඇවිල්ලා මෙන්න මේ වගේ දේවල් මෙහෙම කරනවා මේවයි මොකද්ද තියෙන සත්‍ය කියලා. ඉතින් මෙතනදී ඇත්ත වශයෙන්ම කිව යුතු කාරණාවක් තියෙනවා. දැන් ඉන්දික තොටවත්ත මහත්මයා සමාජයේ දෙස දකින්නට වඩා වෙනස් විදියකට තමයි අපිට පේන්නේ සමාජය. මේකට හේතුව තමයි දැන් උදාහරණයක් විදියට දැන් අපිට යම්කිසි දෙයක් පේනවා අපිට දර්ශනය වෙනවා. නමුත් ඉන්දික තොටවත්ත මහත්මයා එහෙම නෙමෙයි. ඉන්දික තොටවත්ත මහත්මයා ඒ දර්ශනය වෙන දේ අවබෝධ කරගන්නේ බොහෝ දුරට මා හිතනවා මා විශ්වාස කරනවා ස්පර්ශය තුළින් කියලා. දැන් මෙවැනි තත්ත්ව තුළදී ඒ පුද්ගලයා ඒ දේවල් හඳුනා ගන්න ආකාර වෙනස්. මං උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ඇත්තටම දැන් පොල් ගහ කිව්වම අපිට මතක් වෙන්නේ යම්කිසි පොල් ගහ මතක් වෙනවනේ අපිට. දැන් ඔබටත් මතක් වෙනවා. නමුත් ඒ වගේම දැන් සුද්දෙක්ට පොල් ගහ කියලා කිව්වම එයාට කියන්නේ කොකොනට් ට්‍රී. ඇත්තටම එයා කියන්නේ පොල් ගෙඩි ගහ කියලා. එයාට මතක් වෙන්නේ පොල් ගෙඩිය මතක් වෙන්නේ. නමුත් මං හිතන්නේ අපි මිනිස්සු වුණාට ඒ දේ නොදකපු කෙනෙක් සහ දැකපු කෙනෙක් දෙක විග්‍රහ වෙන්නේ මනේන්ද්‍රිය තුළ මනස තුළ විග්‍රහ වෙන්නේ ආකාර දෙකකටයි. ඒකේ තර්කයක් නැහැ. දැන් අපි උදාහරණයක් විදිහට අපි හිමු දැන් එලකිරි ගම. දැන් එලකිරි කියන එක අපිට දර්ශනේ දැන් එලකිරි කියුවම මං හිතන්නේ දුමිදට මතක් වෙන විදියක් තියෙනවානේ. නමුත් මම හිතන විදියට සහ මට දැනෙන විදියට ඉන්දික තොටවත්ත මහත්තයාට මේ එලකිරි කියන එක අපිට දැනෙන විදියටවත් අපිට හිතන විදියටත් නෙමෙයි රස දැනුණට ස්වරූපය හඳුනා ගන්න ඇති වෙනස් ආකාරයකටයි. මට ඒක 100%ක් විශ්වාසයි. මොකද අපි ඇසෙන් දකින දේ මේ ඉන්දික තොටවත්ත මහත්මයා උත්සාහ ගන්නවා තමගේ මනස තුළින් සහ ස්පර්ශය තුළින් හඳුනා ගන්නට. දැන් එවැනි ස්පර්ශයක් තුළින් හඳුනා ගන්නට යනකොට විශේෂයෙන් වර්ණයේ පිළිබඳවත් යම් ගැටලුවක් තියෙනවා. මොකද ඉන්දික තොටවත්ත මහත්මයාගේ සිතේ ඇඳෙන වර්ණයමද අපි දකින්නේ? නැත්නම් අපි දකින වර්ණය සැබවින්ම සත්‍ය වර්ණයක්ද කියන එකත් ගැටලුවක් වෙනවා. ඉතින් මේ නිසා මම මෙතනදී අදහස් කරේ දුමිදු මම මේ ඉන්දික තොටවත්ත මහත්මයාව විවේචනය කිරීමක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ සමාජය තුළ යම් යම් දේවල් දැන් පංචේන්ද්‍රයන් තියෙන පුද්ගලෙක් සහ යම් කිසි දෙයක අඩුපාඩුවක් තියෙන පුද්ගලෙක් ඇතැම් විට පංචේන්ද්‍රයන් ඊට වඩා පංචේන්ද්‍රයන් සහ මනේන්ද්‍රිය ඒ කියන්නේ ඉන්ද්‍රිය හයට අමතර ඉන්ද්‍රියක් තිබුණොත් දැන් උදාහරණයක් විදිහට විදුලි ඉන්ද්‍රිය තිබුණොත් දැන් ඇත්තරම දැන් දුමිදු ගෙදර ලයිට් නැද්ද තියනවද කියලා දැනගන්නේ ලයිට් එක දාලානේ. ලයිට් එක දාන්න නැතුව දැනගන්න බෑනේ. යම් විදිහකින් ඒ වයර් මේනුව දිහා බලලා ඔබට දැනෙනව නම් මේ දැන් ලයිට් තියෙනවා දැන් ලයිට් නැහැ කියලා ඒ විදුලි ඉන්ද්‍රියකුත් ඔබට තියෙනවා එහෙනම්. ඒ වගේම අපි ගුරුත් ඉන්ද්‍රියක් ස්වාමීන් වහන්සේ ගුරුත් ඉන්ද්‍රියක් අපි දැන් සමහර දැන් කුරුල්ල වගේ සත්තුන්ට මාළු වගේ සතුන්ට තියෙනවා ගුරුත්වය අඳුනාගත හැකි ක්‍රමවේදයක්. දැන් අපිට ඒ ගුරුත් ඉන්ද්‍රියක් නැහැනේ. අපි යම් යම් උපකරණ වලින් මේ ගුරුත්වය අඳුනාගන්නේ. කාන්දමක් තියලා යම් කිසි වස්තුවක් තිබ්බම ඒක ඇදෙනකොට අපි දන්නවා මෙතන ගුරුත්වයක් තියෙනවා කියලා. ඒ හැර අපිට ඒ වෙන දේවල් දැනෙන්නේ නැහැනේ. ඉතින් එතකොට අපි හිතමු ඔය කියන වැඩිපුර ඉන්ද්‍රිය දෙකකුත් කෙනෙකුට තිබ්බොත් එයා ලෝකය දකින්නේ කොයි විදියටද? දැන් ඉන්දික මහත්තයා ලෝකය දකින්නේ කොයි විදියටද? සුද්දෙක් සහ අපි පොල් ගහ දකින්නේ කොයි විදියටද? පොල් ගහ පිළිබඳ ඇති වෙන හැඟීම කොයි විදියටද? අන්න ඒ විදියට බලනකොට ඇත්ත වශයෙන්ම යම් යම් දේවල් ඉන්දික තොටවත්ත මහත්තයා ප්‍රකාශ කරන දේවල් පිළිබඳව යම් යම් ගැටලු සහගත තැන් තියෙනවා. දැන් උදාහරණයක් විදියට කියනවා නම් දැන් මට මතකයි මෙතුමා මේ එක්තරා වැඩසටහනකදී රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී කිව්වා මේ පාණ්ඩු කම්බල සෛලාසනය හැදිලා තියෙන්නේ නව තාක්ෂණයෙන් කියලා ක්වොන්ටම් වාදය අනුව කියලා. ඒ වගේම උදාහරණයක් විදිහට කිව්වොත් මේ මොකද්ද කප්රුක හැදිලා තියෙන්නේ මේ එක්තරා විදිහක ඉලෙක්ට්‍රෝන ක්‍රමවේදයකට තාක්ෂණික ක්‍රමවේදයකට කියලා හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තට වශයෙන්ම දැන් පඳු පුල්ලාසනය කියන එක අපේ හිතේම වෙන චිත්‍රයක්. ඇත්තෙම මේ
ඉන්දික තොටවත්ත මහත්ම දකින චිත්‍රයත් අතර යම් කිසි ගැටුමක් තියෙනවා මෙතන. ඒ ඇත්ත වශයෙන් මේ ගැටුම ඉන්දික තොටවත්ත මහත්ම ඇත්ත වශයෙන්ම निराකරණය කරොත් ඇත්තෙම මේ පාණ්ඩු කම්බල සෛලාසනය හැදිලා තියෙන්නේ ඩිජිටල් තාක්ෂණයෙන් නවීන තාක්ෂණනු හැදිච්ච දෙයක්. එහෙම දෙයක් ඇත්ත වශයෙන්ම ඉන්දික තොටවත්ත මහත්මයාට යම් කිසි ආකාරයකට අපිට ඒත් වෙන ආකාරයකට ඔප්පු කළ හැකි නම් ඇත්තෙම මේ කප්රුක කල්පවෘක්ෂය කියන එක හැදිලා තියෙන්නේ යම් කිසි ක්වොන්ටම් වාදයක් හෝ යම් කිසි නවීන තාක්ෂණික උපකරණ මෙබලම් මාර්ගයෙන් කියලා මෙතුමන්ට එය ඔප්පු කර පෙන්විය හැකි නම් අපිට ඒත් වෙන ආකාරයකට මං හිතන්නේ ඒක ගොඩක් වටිනවා. මොකද අපිත් මේ පංචේන්ද්‍රයන් තිබුණාට අපිත් නොදන්නා කරුණු ඇති. ඉතින් මෙතනදී මෙතන ගැටලු තියෙන එක නෙමෙයි ඉදුමිදු. දැන් මෙතුමා සමාජය තුළ පෙනී ඉන්නේ ඔය කියපු මනෝවිද්‍යාවරයෙක් විද්‍යාඥයෙක් විදියටවත් නැත්තම් දේශකවරයෙක්වත් විදියට නෙමෙයි ඇත්ත වශයෙන්ම සමාජය දැන් අඳුනාගෙන තියෙන්නේ ජ්‍යොතිෂ ඍෂිවරයෙක් විදියටයි. මම මේ පිළිබඳව බොහොම සතුටටපත් වෙනවා අවංකවම. ඔබතුමාට විරුද්ධ වෙන්නට තියෙනවා නම් ඔබතුමාට ඉන්දික තොටවත්ත මහත්තයෝ ඕන දෙයක් කියන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේ මම කතා කරන අවස්ථාව. කතා කරන අවස්ථාවේදී වුණත් ඔබතුමාට අවස්ථාව තියෙනවා නෑ ඒක එහෙම නෙමෙයි කියලා ඔබතුමාට යම්කිසි කාරණාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම්. ඔව්. ඉතින් මේ අතරතුර දැන් මෙතනදී දැන් ඒ විදිහට හඳුනාගෙන තියෙන නිසා අපි ජ්‍යොතිර්වේදීන් විදිහට මම ජ්‍යොතිර්වේදියෙක් විදිහට මේ සමාජය තුළ සෑහෙන කාලයක් මම හිතන්නේ දුමින් දන්නවා ඇති මම හිතන්නේ මේ දරු ස්වාමීන් වහන්සේ දන්නවා සෑහෙන කාල පරිච්ඡේදයක සිට ඉන්න කෙනෙක්. ඉතින් බොහෝ දෙනෙක් අපෙන් ආව ප්‍රශ්න කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට නිරුත්තර වෙනවා මේවට හරියට උත්තර නැති නිසා. ඇත්ත වශයෙන්ම කියන්නට ඕන මොකද අපි බුදුදහම ඉගෙන ගත්තට ඒ ධර්මයේ ඉගෙන ගත්තට ධර්මයේ තුළ මෙවැනි ක්වොන්ටම් වාදයක් ගැනමත් මේ ඩිජිටල් තාක්ෂණය ගැනමත් ඊට අමතරව පරමාණුක වාදය ගැනමත් මේ මෙවැනි දේවල් හැදිලා තියෙන මෙවැනි ආකාරකින් කියලා අපි මෙතුවක් කාලෙකට ඉගෙනගෙන නැහැ. මේ නිසා ඒ අහන ප්‍රශ්න වලට අපිට ඇත්තටම උත්තර දෙන්න බැහැ. හරි මම ඉන්දික තොටවත්ත මහත්තයාගෙන් අහන්නම්කෝ මේ ඔය කියපු කතාව මොකක්ද ඔය ඔබතුමා පැහැදිලි කිරීමක් කරොත් එහෙම ඇත්තද ඔබතුමා කිව්වේ දැන් ඔය මලේ මහත්තයා කියන කාරණාවට ඔබතුමා එකගද කොහොමද? දුමිදු මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම්කෝ. කුලපති මහත්තයා පිරිත් පැංගල රසායනික සංයුතිය මොකද්ද? ඔබතුමා විද්‍යාත්මක හිතන්නේ කියලා මම දන්නේ නැහැ. H2O තමයි. හැබැයි ඔක උපාසකම ගැනනකොට කිව්වොත් මොකක් වෙයිද? පිරිත් පැන් කියන්නේ H2Oනේ. දැන් පිරිත් පැන් පැන් දෙකේ වතුර H2O කියලා කිව්වොත් කවුරුවත් ඒකට අභියෝග කරන්නේ නැහැ දුමිදු. හැබැයි කවුරු හරි කිව්වොත් පිරිත් පැන් කියන්නේ H2O කියලා ප්‍රශ්නයක් එනවා. ඇයි? පිරිත් පැන් සම්බන්ධව අපි ගොඩනගාගත්ත වෙනම විශ්වාස පද්ධතියක් තියෙනවා. කුලපති මහත්තයා පිරිත් පැන් H2O කියලා කිව්වොත් ඒ පිරිත් පැන් මොකක් හරි බලයක් තියෙනවා නම් ඒක නැතිවීමක් හෝ නැත්තම් නැවත ආරෝපණය වීමක් වෙනවද? මෙහෙමයි H2O තමයි. ඉතින් මොක මොන විදියෙන් ගත්තත් H2Oම තමයි. ඔව්. අපේ හාමුදුරන්ට අවස්ථාවදී අපේ හාමුදුරනේ ඒ ප්‍රශ්නේ පඩු පුල්ලාසනය ගැන නෑ නෑ මේ මේ පිරිත් පැන් වල තියෙන සම්බන්ධය ගැන මෙතුමා සඳහනක් කරානේ. නෑ මම ඒක සඳහන් කරේ දුමුදු. අපි ඉන්දික මහත්තයාට තව ටිකක් කතා කරන්න. මම ඒක සඳහන් කරේ දුමුදු. සමහර දේවල් වල විද්‍යාත්මක ස්වરૂපය පැහැදිලි කරද්දී ඒක අපි අර කලක් සිට ග්‍රහණය කරගෙන හිටපු විශ්වාස පද්ධතියට පහර වදිනවා. ඒක හැමදාම වුණා. ඒකනේ ගැලීලියෝව දනගස්සලා සමාව ගන්නවන්නේ. බ්‍රූනෝව පුච්චන්නේ. අභියෝග කරද්දී සූර්යාවට පොළව කැරකෙනවා කියලා කියද්දී පොළොවට සූර්යා කැරකෙනවා කියලා කියපු බයිබලීය මතය බිඳවැටෙද්දී ඔය මළවගේ මහත්තයා දැන් කියන සත්‍යම තමයි තියුනේ. ඒ මතය පහර දුන්නා. ඒ චින්තකයන්ව ඝාතනය කරා, සිර කරා. ඩාවින් ලවා දෙවනි ඩාවින්ගේ පරිණාමවාදයේ දෙවනි මුද්‍රණයේදී බලෙන් ලියවනවා. සියලු සත්වයන් මැවුම් කරුවෙකු විසින් මවන ලද්දේය. එතන සිට පරිණාමය වන්නේ. හැබැයි මුල් පිටපතේ නැහැ. මුල් පිටපත මුල් කෘතියක් තිබෙනවා. කාලපොන්සේ කමතුමාලම තවම සුරක්ෂිතව දුමිදු. හැබැයි ඩාවින්ගේ පරිණාමවාදයේ දෙවැනි පොතේ ඉඳලා ඉන්නේ මැවුම් කරුවෙකු විසින් ලෝ මවන ලද්දේය. එතන සිට සත්වයා මැවුම් කරුවානන් විසින් විශ්මිත ලෙස පරිණාමනය කරගෙන එන්නේය. ඒ කියන්නේ මේ හැමතැනකදීම සම්ප්‍රදාය විසින් එළබෙන්නා වූ නූතන මතවාදයන් බරපතල ලෙස සිර කරනු ලබනවා, ඝාතනය කරනු ලබනවා, අභියෝගය ලක් කරනවා. දැන් කුලපති මෙතුමාලගේ මතයට තමයි වෙනත් මාධ්‍යයන් අවස්ථා නොදෙන්නේ. සම්ප්‍රදායික ඇතැම් මිත්‍යාවන් මත යැපෙන, ඒවයින් හම්බ කරන අය දුමිදු. ඒවට එහි එල්ල වෙන මත මම ඉබ්‍රාහම් ටී කෝර් මැතිතුමා, ඊළඟට තිලක් සේනාසිංහ මැතිතුමා, එවැනි චින්තකයන් මම අගේ මතවාදී මේ වශයෙන් ප්‍රශ්න තියෙනවා. කුලපති මහත්තයාගේ මත පිළිබඳව මගේ සමහර ප්‍රශ්න තියෙනවා. හැබැයි මොකද ඔවුන් සම්ප්‍රදායට එරෙහිව සම්ප්‍රදාය වැරදියයි ඔවුන් දකින්න දෙයට එරෙහිව කොන්ද කෙලින් තියාගෙන ඍජුව කතා කිරීම ඇත්තටම අගය කරද. දුමිදු පාණ්ඩු කම්බල සෛලාසනය කියන එක අපි ගනිමුකෝ භෞතික අපි මුලින්ම මේක සත්‍යයක් කියලා හිතමුකෝ. මේ සදේව ලෝක කියන එක සත්‍යයක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද තථාගතයන් වහන්සේ ලෝකවිදු ඥාණයෙන් කිව් දෙයක් අසත්‍ය වෙන්නට බෑ. අපි සත්‍යයක් කියන පදනම දෙමු. ඒක සත්‍යයක්. ඒ සත්‍යයක් නම් ඒ පදනම මොකද්ද?
භූමිදු දෙවියන් යන මනෝකායික ජීවීන් පිරිසක් යයි මිනිසුන් සිතා සිටිනවා. නමුත් ඒ එසේ නොවන බවට සූත්‍ර පිටකයේ කරුණු මම ඔබට පෙන්වන්න. දජග්ග සූත්‍රයේ කියනවා සක්දෙවිඳු දෙවියන් නමතලා ඔබ සටනට ගිය විට බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. මේ වචන හොඳට බලන්න. බයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. ඔබට බයක් ඇති වුණේද? තැති ගැනීමක් ඇති වුණේද? ලොමු දෙහ ගැනීමක් ඇති වුණේද? ඔබතුමා දන්නවා විද්‍යාත්මකව බයක් ඇති වෙන්නේ ඇඩ්‍රිනලින් හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක. තැති ගැනීම ඇති වෙන්නේ ඇඩ්‍රිනලින් හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක. ලොමු දෙහ ගැනෙන්නේ ඇඩ්‍රිනලින් හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක. මම හිතන ඔබතුමා පිළිගනිවි ඒක. ඔව් කියන්න. ඒ එසේනම් මේ මේ කතා කරන්නේ මොකද මනෝකායික ජීවීන්ට රෝම තිබිය හැකිද කියන ප්‍රශ්නේ එනවා. ඊළඟට මනෝකායික ජීවීන්ට රතාචාරවරේ රේදුරු කෙනෙක් ඩ්‍රයිවර් කෙනෙක් මොකටද කියන ප්‍රශ්න මතු වෙනවා ඊළඟට. සක්දේවිඳුගේ රේදුරා මාතලේනේ. මනෝකායික ජීවීන්ට අසුනක් මොකටද කියන ප්‍රශ්නේ ඊළඟට මතු වෙනවා. මනෝකායික ජීවීන්ගේ විමාන මැණික් වෛදූර්‍ය දියමන්ති වලින් නිර්මාණය වුණේ කොහොමද කියන ප්‍රශ්න මතු වෙනවා. මනෝකායික ජීවීන් ජීවත් වෙන ලෝකවල වන උයන් තිබෙන්නේ කෙසේදයි මතු වෙනවා. ප්‍රශ්නයක් මතු වෙනවා. සක්දේවිඳු සුජා අසුර කන්‍යාව පැහැරගෙන යනවා බලෙන් පැහැරගෙන විවාහ කරගන්නවා. මනෝකායික ජීවීන් අතර විවාහ සම්බන්ධය ඇතිවන්නේ කෙසේදයි ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ නිසා මේ සම්ප්‍රදාය නොබියව නූතනවාදීව ප්‍රශ්න කරන ප්‍රශ්න කරොත් විතරයි දුමිදු අපිට මේ සත්‍ය හොයා ගන්න පුළුවන්. හැබැයි එතකොට ඉතින් ප්‍රශ්න අභියෝග සම්ප්‍රදාය විසින් එල්ල කරන ලබන පීඩන ප්‍රහාර කුලපති නැතු මම හිතන්නේ ඒක හොඳටම දන්නවා. බලාපොරොත්තු වෙන්න මම මේ 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 කියවීම කරන මේ කියවීම ඇතරම මේ කරන්නට ඉක්මන් වැඩි වුණාද කියන ප්‍රශ්නේ මම තියනවා. මොකද ශ්‍රී ලාංකීය ජන සමාජ විඥානයේ තවම සම්ප්‍රදාය නූතනවාදී කියවීමක් කරන්නට හෝය පිළිගන්නට සූදානම් නැති ප්‍රශ්නයක් තිබෙනවා දුමිතු. ඇයි ඔබතුමා එහෙම කියන්නේ? මේ ඇයි එහෙම කියන්න හේතුවක් තියෙනවද ඔබතුමාට? දැන් ඔව් දැන් ඇත්තටම මේ මම හිතනවා මොන බ්‍රහ්මණ බලපෑම් තිබුණත් ඒ මේ මම දැන් එනවා මේ ඉබ්‍රහම් ටීකෝර්තුමාගේ පොත. ඔව් මේ පොතේ මේක හේතුවාදේශා කෝර්ගේ දර්ශන දරුපාලි මිසනාත් මහත්තයා මේ පොත පැහැදිලිවම මේ පොතේ කියනවා මේ බුද්ධ කාලීන සමාජය තුළ ලොකු දාර්ශනික කතිකාවතකට දාර්ශනික සංවාදයකට නිදහස් පසුබිමක් තිබුණා. ඒ නිසා තමයි මතවාද 62ක් අතරින් එකිනෙකට පරස්පර එකිනෙකට ප්‍රතිරෝධී මතවාද 6ක් කිසිවෙකුගේ බලපෑමකින් කිසිවෙකුගේ අභියෝගයකින් තොරව මතු වෙන්නේ. මොකද ඔවුන් කුමන්ත්‍රකාරවරුන් ගැටුම් ඇති කරගත් ඇතැම් තැන් තිබුණා. බුදුන් වහන්සේ අතිශය ප්‍රබල ලෙස මතු වීම තුළ බුදුන් වහන්සේගේ චරිතය ඝාතනය කරන්නට සහ බුදුන් වහන්සේව අභියෝගයෙන් ලක් කරන්නට කරපු කුමන්ත්‍රය. නමුත් සමස්තයක් හැටියට සත්‍යාශ්‍රවවරුන් අතර පුද්ගල ගැටුම් තිබුණ බව සඳහනක් නැහැ. ඔවුන් නිදහසේ ඔවුන් දක්නා චින්තන ධාරාව ඉදිරිපත් කළා. අනිත් දේ තමයි දැන් එතුමා මා ජ්‍යොතිර්වේදියෙකු ලෙස හැඳින්වීමට විරෝධයක් දක්වනවා එතුමාගේ චින්තන ධාරාව තුළ සිටිමින් දුමිදු ප්‍රශාන්ත් වලිගේ. ඉතින් එතනදී ඔව් එහෙම අදහසක් මම ඇත්තටම පොඩ්ඩක් සමා වෙන්න. මම එහෙම මතයක් නෙමෙයි කිව්වේ. මෙතුමා සමාජය තුළ ඉන්නේ ජ්‍යොතිර්වේදියෙක් විදිහට තමයි පෙනී ඉන්නේ. දැන් ජ්‍යොතිර්වේදියෙක් විදිහට පෙනී ඉඳලා යම් යම් කරුණු කාරණා කියනකොට ඒකේ යම් කිසි බලපෑමක් අපිට එනවා. අපෙන් ප්‍රශ්න කරනවා. ඉතින් ඒ ප්‍රශ්න කිරීම निराකරණය කර ගැනීම අවශ්‍ය වෙනවා. අන්න ඒකයි කිව්වේ මම මෙතුමාගේ මෙතුමා ජ්‍යොතිර්වේදියෙක් විදිහට පෙනී සිටීමේ කිසිම විරෝධයක් නෑ මගේ. ඒක පැහැදිලිවම මතක තියාගන්න ඕන. දුමිදු මොකද දැන් මේ කිසිදු විද්‍යාවක 100%ක් සිද්ධාන්ත සත්‍ය තනි ඒකීය රේඛීය මතවාදයක් නැහැ. උදාහරණයක් හැටියට නාට්‍යකරණය සම්බන්ධ ප්‍රධාන මතධාරා දෙකක් තිබෙනවා. බෙට්‍රෝල් බෙඩ්ගේ තදාත්මකරණය සහ තදාත්ම විඝටනය සහ ස්ටඩස් ලවුස්කිගේ තදාත්මකරණය. මේ මතවාද දෙක එකකට එකක් හාත්පසින්ම විරුද්ධයිද? මම මෙතනට එන්නේ මේ මාගේ කරුණු පැහැදිලි කරන අවශ්‍ය නිසා දුමිදු. බෙට්‍රෝල් බෙඩ් කියනවා නාට්‍යයක් කරනවා නම් කරන්න ඕනේ නළු يعني රංගවේදියා අඳින පළඳින ආකාරය පව ප්‍රේක්ෂකයාට පෙනෙන ලෙස මේ නාට්‍යයක් හුදු නාට්‍යයක් බව ප්‍රේක්ෂකයාට හැඟෙන ලෙස කියලා. ස්ටඩස් ලවුස්කි කියනවා නාට්‍යයක් කරන්න ඕනේ දුමිදු කිසිසේත්ම මේ රංගනයක් යයි ප්‍රේක්ෂකයාට නොහැඟෙන ලෙස කියලා. දැන් ලෝකයේ නිර්මාණය වෙන නාට්‍ය වර්ග මේ මතවාද දෙකට අනුවම හැදෙනවා. ස්ටඩස් ලවුස්කිගේ අනුගාමිකයෙක් කියන්නට පුළුවන් බ්‍රෙඩ්ගේ කතා අසාර්ථක බව. බ්‍රෙඩ්ගේ අනුගාමිකයෙකුට කියන්න පුළුවන් ස්ටඩස් ලවුස්කිගේ කතා අසාර්ථක බව. නමුත් මේක නිගමනය කරන්න තියෙන්නේ දුමිදු බලන ප්‍රේක්ෂකයන්ට. මොකද ඔව් මට ඔබතුමා කියන කාරණා පැහැදිලි සහ මේ මේ ඔබතුමා කතා කරන යම් යම් කාරණා අපිව බලන් ඉන්න බොහෝ දෙනෙකුට පැහැදිලි නොවන්නට පුළුවන්. හරි අපි මේ ඉදිරි සාකච්ඡා වටේ ඉන්න සරලව මං අහනවා ප්‍රශ්න ටිකක්. ඒ සරලව අහන ප්‍රශ්න ටිකත් එක්ක යම් එහෙම වුණොත් ධාරණය කරගැනීමේ අවකාශය අවස්ථාව තියෙනවා. මොකද හැමෝම එකම බුද්ධි මට්ටමේ නැහැ. ඒ නිසා වෙනස් බුද්ධි මට්ටවල ඉන්නේ. අපි හැමෝටම මේ අතීන්ද්‍රිය ඥානය පිළිබඳව සහ මේ මේ ඔය මේ විවිධ හැකියාවන් පිළිබඳව දරන අදහස් මොකද මේ කතා කරපු කාරණාවන් එක්ක අපි මම හිතන්නේ අර පඬු පුල්ලාසන ගැනත් හැමෝටම
අපි ඒ සම්බන්ධව අපි හඳුන්වන්න ඕන කියන්නේ ඒක යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රේ යාන්ත්‍රිකමය විය යුතුයි කියලා මම යාන්ත්‍රික ක්‍රමයක් එක්ක එහෙමදක් තිබෙනවා නේද යාන්ත්‍රික රත් වෙනවා ඒකෙන් තමයි රත් වීම සිද්ධ වෙන්නේ. මට විනාඩියක් කතා කරන්න දෙන්න ඉන්දික තොටවත්ත මහත්මයා ඇයි රූපවාහිනී නාලිකාවෙදි කිව්වේ විය යුතුයි කියලා මට අදහසක් නෙමෙයි ඔබතුමා කිව්වේ ඔබ මතයක් නෙමෙයි ඔබතුමා කිව්වේ නෑ ඔබගේ ප්‍රත්‍යක්ෂකුත් නෙමෙයි ප්‍රත්‍යක්ෂකුත් නෙමෙයි ඔබ මනේන්ද්‍රිය දියුණු කළා යෝගා ක්‍රම වලින් යෝගා ක්‍රම වලින් ධානයකට සම්බන්ධිලා ඔබ ගිහින් මේ දේවල් නැරඹුවා කියලා. මොකද ඒකයි ප්‍රත්‍යක්ෂ ඥානයයි. ඥානම් කියලා දුමුද මා කියේ මෙතුමන්ලා ධර්ම මතේ. නෑ 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 මට පැහැදිලිව විශ්වාසයි. මට පැහැදිලිව උත්තරයක් ඔබතුමා දෙන්න. ඔබතුමා එහෙම ඔබතුමාගේ ඥානයක් පාවිච්චි කරලා එහෙම ගිහිල්ලා ඔබතුමා බලලා දැක්කා එහෙම ඒ කියව ප්‍රකාශයේ සත්‍යද අසත්‍යද? තවත් සෑහෙන විස්තර ගන්න දේවල් තිබෙනවා. නෑ මං අහන්නේ පැහැදිලිවම සත්‍යක්. සත්‍යක්. ඔබතුමා කිව්වේ ඒ සත්‍යක්. ඔබතුමාට එහෙම ගිහිල්ලා බලලා තියෙනවා. පැහැදිලිවම ඒ නිසයි මම ඒ විද්‍යාත්මක වියහකී ආකාරයේ ඉතා පැහැදිලිව පිටා පැහැදිලිව මර්සනාණි පැහැදිලි කරේ. ඒ නවානම් කියන මාකේ මෙතුමන්ලා ධර්ම මතේ. නෑ 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 මම පැහැදිලිවම සේමයි කියන්නේ. මට මට කියන්නේ ඔබතුමා එහෙම ගිහිල්ලා එම ඔබතුමාට එහෙම හැකියාවක් තියෙනවා. දියුණු ජීවි කොටාස සමග ගනුදෙනු කිරීමේ පණිවිඩ හොමාරක ගැනීම සහ ඔවුන්ගේ ඥාන පද්ධතීන් උකහා ගැනීම ක්‍රමවේද මම පැහැදිලිවම දිනු කර තිබෙනවා. මම ඔබතුමා එක ප්‍රශ්නයක් අහන්න ඔබතුමාට එහෙම හැකියාවක් තියෙනවා නම් MS370 දැන් කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? දුමිදු මගේ ගවේෂණේ වෙනම මානයක තිබෙන්නේ. මොකද මගේ ගවේෂණේ තිබෙන දුමිදු ජීවිතයේ ආරම්භය සහ අවසානය කොහොමද මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ දුමිදු. දැන් මෙතුමාට කිව්වොත් මොහොනේ සයිකෝසියා වර්ගයේ මානසික රෝගියෙක් සුව කරන්න කියලා. කිසිත් නොහැකි මෙතුමාගේ සීමාව අතික්‍රමණය වෙන අවස්ථාවක් සයිකෝසියා වර්ගයේ මානසික රෝගියෙක් කිසි කලක මොහොනේ සුව කරන්න බෑ. හැබැයි මෙතුවර පුළුවන් නියුරෝසියා වර්ගයේ මානසික රෝගීක් සුව කරන්න. නෑ මම අහපු ප්‍රශ්නේ දැන් මේ ලං ලෝකෙම ආන්දෝලනයකට ලක් වෙලා තිබෙන මේ ගුවන් ඥානයේ නැතිවීම ඔබ දැන් ඔබතුමාට හැකියාවක් තිබුණා නම් කඩුපුල් ආසනය බලාගෙන ඉන්න ඇයි ඔබතුමාට හැකියාවක් නැත්තේ ලෝකයේ මේ නැති වෙලා තියෙන අපිරහසක් වගේ මෙතෙක් කල්පත් වෙලා තියෙන මේ ගුවන් ඥානය කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන් කයි හැකියාවක් තියෙනවා. හැකියාව පද්ධතීන් දුබිදු කෙනාගෙන් කෙනාට ස්වභාවයෙන් ස්වභාවයට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔය මේකයි නිතරම ඔය කියන නෑ මං අහන්නේ ඔබතුමාට ඒක කියන්න බැරිද එල්ලවන්නේ දුමිදු නිතරම ඔය කියන අභියෝග එල්ලවන්නේ ඒ පුද්ගලයාගේ සිනමම කිව්වේ අර සයිකෝසිය වර්ගයේ රෝගියා කතාම කිව්වේ ඒකයි ඉතාව පැහැදිලිව දුමිදු දැන් මොකද්ද ඔබේ තියෙන සීමාව එතකොට දැන් අපේ සීමාමයි මැතුනේ ඔය මත්මර යන්න බෑනේ මොකද්ද ඔබේ තියෙන සීමාව කියන්නේ මගේ ගවේෂණයේ දුමිදු තියෙන වෙනත් මානයක පෘථිවියෙන් පරිබාහිර සහ විශ්වය විශ්ව ජීවීන් සම්බන්ධ ක්‍රියාකාරීත්වයන් සහ ජීවේ ස්වභාවය කෙබඳුද එය යම් මොහොත නතරවන්නේ කෙසේද කියන විද්‍යාත්මක හරි අපි හඳුනේ නැවතත් ඔබ වහන්සේට මේ ආපුලා වේ නැවතත් අවස්ථාව ගිය අපි හඳුන අවස්ථාව තියෙනවා. ඇත්තටම මට ප්‍රශ්න දෙකක් යොමු වුණා. මේ දෙකින් දුමිදු අහපු ප්‍රශ්නේ තමයි මේ ඥානය අතීන්ද්‍රිය ඥානය කියන ගැන මම මොකද දරන මතය කියන එක. එතකොට විද්‍යාකලපති මහත්මයා කිව්වා පාණ්ඩුකම්බල සෛලාසනයේ ගැනත් උත්තරයක් දෙන්න කියලා. පාණ්ඩුකම්බල සෛලාසනය පිළිබඳව සාකච්ඡාව ඉන්දික මහත්තයාගෙන් තාම හරියටම එළියට වැටුනේ නැති හින්දා මම උත්තරේ දෙන්න යනකොට ගැටලුවට පෙර උත්තර දීමක් වගේ වෙන්න පුළුවන් හින්දා මම ඒක පස්සට තියලා දුමුදුගේ ප්‍රශ්නට එනවා. ඒක හොඳයි නේ? හොඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල ඥානය ගැන කතා කරනවා. අපි කියනවා ඥාන මීමංසාව. මේ ඥානය සොයාගෙන යාම ඥානය කියලා. එතකොට ඒ ඥානය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය. ඒක මම පැහැදිලි කරනවා. දෙක අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය. අපි පළවෙනි එකට එනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කිව්වේ කෙනෙකුට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පහක් තියෙනවා. ඊට අමතරව මනේන්ද්‍රිය කියලත් මනසත් ඉන්ද්‍රියක් හැටියටත් සාකච්ඡා වෙනවා. මේ ඉන්ද්‍රියයන් තුලින් කෙනෙක් ලබන ඥානය ඉන්ද්‍රිය ඥානය. දැන් උදාහරණයක් වශයෙන් චක්ඛු කියන්නේ ඇසනේ. අපි ඇසෙන් ලබන ඥානය ඇසෙන් ලබන ඥානය. ඥානය තමයි ඥානය ඇහෙන් ලබන ඥානය. කණෙන් ලබන ඥානය කණෙන් ලබන එක. හැබැයි මේ ඔක්කොම ඥානය තමයි ධර්මයේ විග්‍රහ කරනවා. දැන් අපි උදාහරණයක් විදිහින් ඇසෙන් කෙනෙක් කොහොමද ඥානය ලබන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍රයේදී මේ ගැන කියනවා. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන.
චක්කු කියන ඇසනේ. දැන් ඇසට් තියෙනවා, රූපය තියෙනවා, ඒත් අපිට පේන්නේ නැහැ. ඒ රූපයට ඇස නාභිගත වෙනකොට අපිට ඒක පේන්න පටන් ගන්නවා. එත ඒකට කියනවා චක්කු විඥානය කියලා. දැන් අපේ මලවිගේ මහත්මයා කිව්වේ කිරි. කිරි කියලා කිව්වහම අපිට දැන් දුමිදු මේ ඇස තියෙන අපිට කිරි කිව්ව ගමන් මනසට එන ඥානය මොන වගේ එකක්ද? අපේ ඉන්දික තොටවත්ත මහත්තයා ඒ ඥානය කොහොමද ගන්නෙ? එතකොට ඒ ප්‍රශ්නයක් තියෙනවනේ. නමුත් ඥානය ගන්නවා, ගන්න විදිහ, හිතට ඒ පිළිබඳව දැනෙන විදිහ, විලාසය ඊට වඩා වෙනස්. නිකන් මේ අපිට පේනවා ඒකේ වෙනස. කනත් එහෙමයි. දැන් කනෙන් මනුස්සයෙක් හැටියට ඇහෙන ශබ්ද ප්‍රමාණයයි කනට ඇහෙන ශබ්ද ප්‍රමාණයක් තියෙනවා. අපි කියනවනේ හර්ට්ස් 20-24 කියලා කියනවනේ. එතකොට 20ට වඩා අඩු ශබ්ද ඇහෙන ඇතැම් සත්තු ඉන්න පුළුවන්. එතකොට ඒ සතයි අපි ඉන්නකොට ඒ සතා ශබ්දයට ක්‍රියාත්මක වෙනවා, අපි ක්‍රියාත්මක වෙනවා. අපි හිතනවා මෙතන අපිට නොපෙනෙන භූත බලවේගයක් තියෙනවා, මේ සතා හෙල්ලෙනවා කියලා කෙනෙකුට හිතෙනවා. ඇයි අපිට ඒ හඬ ඇහෙන්නේ නැහෙනි? අතන ඇහෙනවා. එතකොට මේ ඥාණය කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉන්ද්‍රියයන් තුලින් මනසට දෙන දෙයක් තමයි ඥාණය. ඒ සඳහා අධ්‍යක්ිනුත් අවශ්‍යයි කියන එක. අධ්‍යක්ිනුත් අවශ්‍යයි. දැන් අපි සමහර වෙලාවට එක රූපයක් දැක්කහම ඒ දකින දෙයට බය වෙන්න පුළුවන්. ජීවිතේ ප්‍රථම වතාවට දකින ඒ දර්ශනය නිසා. ඒ දර්ශනේ හුරු වුණයින් පස්සේ අපි ඒ බය නෙවෙයි එතනින් ඥාණය ලබන්න පටන් ගන්නවා. ඒ විදිහට අපිට තියෙන ඉන්ද්‍රියයන් පහෙන්ම අපි ඥානය ලබනවා. දැන් කණෙන් ලබන්නේ ශබ්ද. ඒ බාහිර පරිසරයේ තියෙන ශබ්ද පිළිබඳ ඥානය අපිට ඇහෙන් ලබන්න බෑ. මේ 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 ඉන්ද්‍රියයන් වලට ගත හැකි, ගත යුතු, ගන්න පුළුවන් සීමා තියෙනවා. දැන් අපේ ඉන්දික තොටවත්ත මහත්මයා කියන්නේ මේ විශ්වය පිළිබඳ ඥානය එතුමට නෑ. විශ්වයෙන් පිටේ පිළිබඳව ඥානය තියෙනවායි කියලානේ. හැබැයි ඉන්දික තොටවත්ත මහත්මයා ඉන්නේ විශ්වය තුල. එතුමාට ඥානය තියෙන්නේ විශ්වයෙන් පිට. එතුමා කතා කිහිම කිව්වට එතුමා කියපු කාරණා ගත්තාම මේ අපේ විශ්වයේ තියෙන ඥානය මේ කියන්නේ. මේ ආවාස බිව්වා කියන එක දැන් එතුමා කියන එතුමා දැන් මේ පැහැදිලි කරපු කතා කියපු කරුණු ගැන මට කිසිම ගැටලුවක් නැහැ. මම එතුමාගේ පැහැදිලි කිරීම ගැන හරි සතුටු වෙනවා හාමුදුර කෙනෙක් හැටියට. ඒ කියපු කාරණා තමයි මටත් ඉගෙන ගන්න කරුණු තියෙනවා. එතකොට බුදුදහමේ පෙන්නනවා මේ ඉන්ද්‍රිය ඥානය. එතකොට දැන් මනෝවිද්‍යාවේ මේ ඉන්ද්‍රිය ඥානෙත් කොටස් දෙකකට බෙදෙනවා. ඒක මේ තියරිමේ හැටියට කවුරුවත් කිසි මනෝවිද්‍යාඥෙක් බෙදලා නැහැ. මනෝවිද්‍යා කරුණු බලනකොට මනෝ මානසික රෝග අපේ විද්‍යාකොළපති මහත්මයා පැහැදිලි කරන මේ මානසික රෝග පිළිබඳව කතා කරනකොට තවත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ දැන් කනට නැහෙනවා වුණත් මානසික අක්‍රමිකතාවයක් තියෙන සයිකෝසියා වගේ රෝගයක් තියෙන කෙනෙකුට ශබ්ද ඇහෙනවා. එහෙම නේද? එහෙමයි. රූප පේනවා. එයා කියන මේ 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 රූපය මේ තියෙන්නේ මේ මේ මැරිච්ච ඥාතියෙක් ඉන්නේ. මේ ඉන්නේ මේ ඉන්නේ මේ ඉන්නේ කියලා කියනවා. කියනවා. ඒ එතකොට අර ඉන්ද්‍රිය ඥානයටත් පරිබාහිරව. එතකොට අපිට කියන්න බෑ මෙයාට මේ භූතයක ආවේශ වෙලා කියලා කියන්න බෑ. එතන රෝගයක් කියන එක පැහැදිලිව තියෙන නිසා. ඒක භූතයක ආවේශ වෙන්න බැරිය කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ බඳු අවස්ථාවක ඉන්ද්‍රිය ඥානයටත් පරිබාහිරව මානසික ක්‍රියාකාරීත්වය වැඩි වෙනස් නිසා මානසික රසායනික වෙනසක් වුණ නිසා අපිට නොපෙනෙන දේ යාට පේන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. පේන සියලුම දේවල් එහෙමයි කියලා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. එහෙම අවස්ථා තියෙනවා. කනටත් එහෙම විවිධ ශබ්ද ඇහෙනවා. විවිධ කෑ ගහනවා ඇහෙනවා. මැරිච්ච අය කතා කරනවා ඇහෙනවා. දැන් එතකොට මැරිච්ච අය කතා කරන හැම එකම ගැන නෙමෙයි මම කියන්නේ මානසික රෝගෙටත් එහෙම වෙනවා. ඒ ඉන්ද්‍රිය ඥානයි. ඊට එහා තියෙනවා අතීන්ද්‍රිය ඥානය. අතීන්ද්‍රිය ඥානයක් දියුණු කරන්න කෙනෙක් ඉන්ද්‍රියක් තියෙන්නම ඕන. ඉන්ද්‍රියයක් නැතුව, ඉන්ද්‍රිය ඥානය නැතුව එයා අතීන්ද්‍රිය ඥානය කොහොමද දියුණු කරන්නේ? එහෙම දියුණු කරන්න බෑ. දැන් මම මේ කියන කාරණේ මගේ අදහස්. ඒ කියන්නේ අර ධර්මයේ අදහස්. ඉන්ද්‍රිය එක ධර්ම මම කියන එකත් ධර්මයට එකගයි. දැන් ඉන්ද්‍රිය ඥානේ කනක් නැති කෙනා කොහොමද දිබ්බ සෝත දියුණු කරන්නේ? ඇසක් නැති කෙනා කොහොමද දිබ්බ චක්කු දියුණු කරන්නේ? ඒකනේ මලවිගේ මහත්මයාත් දැන් පැහැදිලි කරනකොට කිව්වේ. දින්දික තොටවත මහත්මයා කියපු කරුණුත් එක මම මේ කතා කරන්නේ. එතකොට දැන් අපිට දැන් දර්ශනය වෙන දර්ශනේ ස්වභාවයක් එක්ක අපිට දර්ශනය වෙන. දැන් අපි ගම පොත.
පොත කියලකවා අපිට පොතේ තියෙන කරුණු කියවේ නැතත් පොත කියලා කිව්ව වචනෙන්ම කිසියම් සංජානනයක් එනවා. හැඟීමක් එනවා. එනිසා දිබ්බ චක්කු දිනු කරන්න අපි කනක් තියෙන්න ඕන. කන ඇහෙන කෙනෙක් වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ උනා නිද්දාන දෙනවා කන් ඇහෙන්නේ නැති අයට මේ මහාන කරන්නවත් එපයි කියලා කියනවනේ. කතා කරන්න බැරි අය මහාන කරන්නවත් එපයි කියලා කියනවනේ. මොකද ඒ හාමුදුර කෙනෙක් වුණාම සමාජේ පරිපූර්ණ කෙනෙක් හැටියට සමාජේ ඉන්න ඕන නිසා. දැන් ඔය දැන් සමහර රටේ ජාතික සිද්ධිවලදී නායක හාමුදුරුවෝ කතා කරන්නේ නැතුව සමහර අවස් කතා කළ යුතුම අවස්ථාවල කතා කරන්නේ නැතුව ගොළු වගේ හිටියට හාමුදුරු ගොළු නෑ. මොකද ගොළු මහාන කරන්න දාන. අතීන්ද්‍රිය ඥානය කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියයන් වලට අසු නොවන ඉන්ද්‍රියයන් වලට අහු වෙන්නේ නැති වෙනත් ඥාන. ඒව බණ පොතේ කියන ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය, චුතූපපාත ඥානය ඔය ආදී වශයෙන් ඥාන ගැන විස්තර කරනවා. ඉද්ධිවිද ඥානය. ඉද්ධිවිද ඥානය කියලා කිව්වේ ඒ ඉද්ධිවිද ඥානය ඇති කරගත්ත පුජ්‍යලයට පුළුවන් අහසේ ඇවිදින්න. දැන් මෙහෙම ඉන්නකොට ඒ ඇවිදගෙන යනවා. හැබැයි මැජික් කාරොත් කරනවා. මැජික් කාර කරන්නේ මැජික් එකක්. මේ කියන්නේ ඥානේ ඥානයෙන් කරන්න පුළුවන්. එතකොට දැන් අපි අතන බිත්තියක් තියෙනවා කියමු. ඒ බිත්තියෙන් එහා පැත්තට යනවා පේනවා. එයාට පුළුවන් ඒක කරන්න. බිත්තිය කැඩෙන්නේත් නැහැ, තුවාල මුකුත් වෙන්නේ නැහැ, එහෙම පුළුවන්. ඒ වගේම පොළවේ පීනන්න පුළුවන්. දැන් ඒක තමයි බණපොතේ තියෙන එක සිද්ධියක්. මට ඒ තැන හරියට මතක නැහැ. බුදුරජාණන් වහන්සේට ඒ කාලේ අග්‍රපස්ථායකෙක් නිල වශයෙන් පත් කරගෙන තිබුණේ නැහැ. වෙනත් ආවකාලික හාමුදුර කෙනෙක් හිටියේ. වෙන හාම් කට්ටියක් එනවා භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න. එතකොට හා පන්සලේ එළියේ ඉන්න හාමුදුරුවෝ. එතකොට එතන තියෙන සඳ කඩ පහන. ඒ එතන ඉන්න හාමුදුරුවෝ. ඉතින් මේක මේ ඇත්ත ඇවිල්ලා කියනවා අපිට බුදුරජාණන් වහන්සේ හම්බෙන්න හේවන කියලා. එහෙම කිව්වහම මේගොල්ල බලන් හිටියේ මේ අතර පොළොව ඇතුළට බහිනවා. පොළ කියන්නේ පොළොවේ කිමෙ දෙනවා. පොළොවේ යන ඉතින් මිනිස්සු බලනවා කොහොමද හඳුර මොකද උනේ. හඳුරෝ නැහැ. උන්වහන්සේ පොළොවේ කිමෙ ද ඒ කියන්නේ එර්ධිවිද ඥානය. ඥාන. පොළොවේට කිමෙ දිලා අනිත් පැත්තෙන් එහෙම මතුවන බුදුරජාණන් වහන්සේ ගාව. එිනම් මත කියලා බුදුහාඳුරණේ කියන බුදුහාඳුරණේ යන්න වහන්සේ හම්බ වෙන කට්ටියක් ඇවිල්ලා කියලා මේ ආඳුර හසට නගින. ආසය විදින පටන් ගත්තා. එතකොට මේ ඥානය විස්තර වෙන තැන් ඒ පොත්පත්වල ඒ ස්වභාවය කියපු තැන්. එතකොට මේන් පේන මේක දැන් අතීන්ද්‍රිය ඥානය කියලා කිව්වේ ඉන්ද්‍රියයන් ඉක්මවා ලබන ඥානය හැටියට. ඉතින් මේක පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕනේ. ඉන්ද්‍රියයන් ඇසුරෙන් ලබන ඥානය කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රියයන් ඉක්මවා ලබන්න පුළුවන් ඥානය කියලා එකක් තියෙනවා. මේ දෙක පැහැදිලිව වෙනස් කර ගන්න ඕනේ, තෝර ගන්න ඕනේ. අපි මේ වැඩසටහනේ බොහෝ වෙලාවට කියන්නේ අර ඉන්ද්‍රියයන්ට නොදැනෙන ඉන්ද්‍රයන් තියෙන පුජ්‍යලේ යම් යම් දේවල් කියන්නේ. ඒවා කිසියම් මානසික අක්‍රමිකතාවෙන්නත් පුළුවන්, වෙනං ඒවා කිසියම් බලවේගයක්ද කියන ගවේෂණය තමයි අපි මේ යන්නේ. අපිට පැහැදිලි අපේ හාමුදුරනේ. අපි තවදුරටත් සාකච්ඡා කරන්නට සූදානම්. එහෙමනම් අපි විරාමයක් ලබා ගන්නවා. නැවත සම්බන්ධ වෙමු රැඳී සිටින්න හිරු ටීවී සමගින්. අභිනවතත් නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වෙනවා. අපි කතා කරමින් ඉන්නේ මේ අතීන්ද්‍රිය ඥානයත් පිළිබඳව සහ මේ අපිට නොපෙනෙන දේවල් සම්බන්ධයෙන් තමයි අපි වැඩිපුර ගවේෂණය කරන්න උත්සාහ දරන්නේ. ඒ නිසා අපි විවිධ ප්‍රශ්න යොමු කරන්න සූදානම්. අපි ඉන්දික තොටවත්ත මහත්මයාගෙන් වැඩිපුර කරුණු අද දවස තුලදී ලබා ගන්නට උත්සාහ දරනවා. ඒ වගේම විද්‍යාකෘති මහත්මයා මේ කාඩ් පැක් එකක් එහෙම අතේ තියාගෙන ඉන්නව මොකක්ද කියලා මම අහන්න අවශ්‍යයි. ඔය මොකක්ද කරන්න යන්නේ සහ මේ විෂය අපි කතා කරන විෂයට ගැළපෙන දෙයක්ද ඔය කියන්න යන්නේ මොකක්ද කොහොමද? අතම මම ඉස්සෙල්ලම අධිමනෝවිද්‍යාව කියන විෂය මොකක්ද කියන කිව්වනේ දුමුදු. මේ ESP කියන කාඩ් පැක් එකක් මේක ලෝකෙ නිර්මාණය කරලා තියෙන්නේ අධිමානසික හැකියාවන් තියනවා කියලා යම් කිසි කෙනෙක් ඉන්නව නම් ඒ පුද්ගලයන්ගේ අධිමානසික හැකියාවන් පරීක්ෂණය කරන්න පුළුවන් සරලම පරීක්ෂණය තමයි ESP පැක් එක කියලා කියන්නේ. මේකේ තියෙන සරල රූපකාණ්ඩ ටිකක් කොටුවක් තියෙනවා, ධන ලකුණක් තියෙනවා, රවුමක් තියෙනවා, තරංගයක් තියෙනවා,
වස බෝලයක් තියෙනවා. මේ එකකින් අපිට පොඩ පෙන්නන්න පුළුවන්ද ඔබතුමාට? මේ මේ තියෙන නෑ, ඔහොම නෙමෙයි, කැමරාවට පෙන්නන්න. එතකොට කෙනෙකුට ලබා ගන්න පහසු වෙයි. මම හිතන්නේ මේක තරංගය. ඔහොම තියාගන්න. ඔහොම තියාගන්න. මේක තරංගයේ ලකුණ. මේක රවුම. මේක ධන ලකුණ. මේක කොටුව. මේක තරු ලකුණ. මෙතන මේ එකකින් පහ ගානේ තියෙනවා. මෙතන කාඩ් ඔක්කොම 25ක් තියෙනවා. මේක පරීක්ෂණය කරන්න පුළුවන් ආකාර දෙකකට. මම හිතන්නේ අපි ඉන්දික මහත්මයාට මම මුලින්ම පරීක්ෂණයේ හැටියට දෙන්න කැමතියි. මෙතනදී කෙනෙක්ගේ අදිමානසික හැකියාව සහ ටෙලිපති කියන ක්‍රමය, සිත් කියවීම කියන දෙකම පරීක්ෂණය කරන්න පුළුවන්. ඉස්සෙල්ලම මම පළවෙනිම දේ, මේක මම දන්නෙත් නෑ, මං අහඹුල ලෙස මේක මේ පැත්තට හිටින්න මම බලගෙන මට අවස්ථාවක් ලබා දෙන්න. විද්‍යාගෞරව මහත්මයා, ඉන්දික මහත්මයා, ඔබතුමා එකඟද මේ කරන වැඩේට? එකඟයි. හැබැයි මේ මොහොතේ නෙමෙයි උදුමුතු. හේතුව අධිමානසික ශක්තියකට ප්‍රවේශ වීම සඳහා යම් චිත්ත ඒකාග්‍රතාවක්, නිදහස් වටපිටාවක් අවශ්‍යයි. සුණක්කත් ප්‍රචාරයක් කරා බුදුන් වහන්සේ නිදන විටත් ඇවිදින විටත් සතර ඉරියව්ව තුලත් බුදුන් වහන්සේට සර්වඥතා ඥානය කියලා තියෙනවා කියලා. බුදුන් වහන්සේ මේ ඛණ්ඩනය කරමින් බුදුරජාණන් වහන්සේ කියනවා, යමෙක් තථාගතයන් වහන්සේ නිදන විටද ඇවිදින විටද සතර ඉරහුවේද සර්වඥතා ඥානයේ යුක්ත වූයේ වේනම් වේයයි කියන්නේ නම් ඒ තථාගතයන් වහන්සේ අභූතෙන් චෝදනා කිරීමකි. තථාගතයන් වහන්සේට එබඳු සර්වඥතා ඥානයක් නැත්තේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ තියන්නේ දුමිදු අවශ්‍ය වූ විටක. අවශ්‍ය වූ විටක පහසුවෙන් සමාදින්න පුළුවන් සර්වඥතා ඥානය. හැබැයි දුමිදු සාමාන්‍ය යෝගීවරෙක්, සාමාන්‍ය භාවනා කරන කෙනෙකුට දුමිදු ඊට අදාළ නිදහස් පැහැදිලි වටපිටාවක් සහ කාලයක් අවශ්‍යයි. ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාව ගන්න. කියන්නේ ඔබතුමාට දැන් මේකට සහභාගී වෙන අවස්ථාවක් නැද්ද? නැත්නම් මේ තුලම ඔව් ඔබතුමා කියන්නේ නැහැ. එවැනි වටපිටාවක් මම ඔබතුමාගේ පරිශ්‍රණය ලක් වෙන පැහැදිලිවම සූදානම්. මොකද මටත් අලුත් අත්දැකීමක් වේවි. කුල්පිත දත්ත මොකද කියන්නේ? මොනවා කියන්නද? දුමිදු ඕක තමයි යථාර්ථය. මිනිසුන් කියනවා අධිමානසික හැකියාවන් තියනවා කියලා. අර බලය තියෙනවා, මේ බලය තියෙනවා, ඒක මං එදත් කිව්ව රට බයිල විතරයි. මොකද මාව පුටුවට අලවනවා කිව්වා, කොඩි වෙන කරලා මරනවා කිව්වා, පිස්සු වටනවා කිව්වා, රටේ නැති විකාර කිව්වා. නමුත් එක්කෙනෙක්වත් ආවේ නැහැ. නමුත් ඉන්දික මහත්තයට මං ගරු කරනවා, එතුමා අභියෝග බාරගෙන ආවා. නමුත් ඉතින් බාරගත් අභියෝග වලට මොකද මේ වෙන්නේ? මේක දුමිඳු මේ ESP කියන පරීක්ෂණය කරන්න. හරි, අපි පරීක්ෂණ නිකන් කරලා බලමු. අපිට නිකන් පරීක්ෂණය කියන්නේ මේ තමයි. මේක සාමාන්‍ය බොහොම සරල පරීක්ෂණයක්. මේක මං අහඹු ලෙස දැන් මේක උඩ තියෙන්නේ මොකද්ද කියලා මම දන්නෙත් නැහැ. මේක අධිමානසික හැකියාවක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට, සයිකෝකයිනෙසිස් හෝ ESP කියන දෙකෙන් එකක් තියෙනවා නම් මේ පුද්ගලයාට මේක මොකද්ද කියන එක මෙහෙම මං කියන තරුව කියලා ඔබ කියන්න පුළුවන් වෙනවා. ඔබට පුළුවන්, ඔබට පේරෙන්ස් ආ නෑ පේරෙන්නේ පේරෙන්නේ ඔව් පුළුවන් මේ ඔකත් නිකන් අර එකක් ඒක මේක කරුණෝ මේ 25ක් තියෙන්නේ. මේක මෙහෙම කීකේ දාන තව කෙනෙක් බලනවා. මේකේ වාර ගන්න අපි ලකුණු කරනවා. දුමිදු ඔව් ඔව් ඒතර දුමිදු ඔය වගේ දෙයක තමයි දුමිදු මහාචාර්ය නලින්ද සිල්වා වගේ විශේෂඥයෙකුගේ වටිනාකම තේරෙන්නේ. ඔබට මතකද දන්නේ මම ගිය වතාවේ දුරැමිතු විසන්ති කරේ විද්‍යාවෙන් බොරු වෙන විද්‍යාව කියලා. තනිකර දුමිදු මෙතන තියෙන සංඛ්‍යාන විද්‍යාව. කිසිදු අධිමානසික ශක්තියක් නැති කෙනෙකුටත් මේ අහඹුල තීරණය වෙන්න පුළුවන් දුමිදු. සංඛ්‍ය බටහිර විද්‍යාව නලින් ඉස්ලාම එතුමා කියන වගේ පැහැදිලිම සංඛ්‍යාන විද්‍යාව මත ගොඩනැගිච්ච බටහිර විද්‍යාව සමහර දේවල් වැදගත් වෙන්න පුළුවන් යම් කරුණු පැහැදිලි ගන්න. සංඛ්‍යාන විද්‍යාව මත ගොඩනැගිච්ච මනෝ විකාරය. මම නෙමෙයි කියන්නේ විද්‍යාගල මහත්තයා, මහාචාර්ය නලින් ඉස්ලා නාත දිව්‍යන් සම්බන්ධ සම්බන්ධතාවය පිළිගන්නා බව ප්‍රසිද්ධියේ කියන දෙවියන් මෙහෙමයි අන්තිමාත්මෝ. මේ අරයා කිව්වා, මෙයා කිව්වා කියන එක අපිට වැඩක් නැහැ. අනිත් එක තමයි මේ අපිට ඕන වැඩේ කරන්නේ. අනිත් දේ තමයි කෞර ප්‍රතික්ෂේප කරපු කුණ්ඩුප්පත්තියේ කුලපති මහත්තයා පිළිගන්නවා. කුලපති මහත්තයා ප්‍රතික්ෂේප කරන ජ්‍යොතිෂය එතුමාගේම අනාගත ශිෂ්‍යයෙක් පිළිගනිමින් අපි ඒකෙන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේක මම දැක්කෙත් නැහැ. මේ කාඩ් එකේ මුල තියෙන්නේ මොකද්ද කියලා මම තරුව කියලා මම නිකන් හිතලා කිව්වේ. ඒක එකක් නෙමෙයි දුමුදු. මේකේ සම්භාවිතාව වෙන්නේ කෝටියෙන් එකයි. කෝටියෙන් එකයි සම්භාවිතාව. මේක ඒ ක්‍රමයට කරාම එකක් එක බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි ESP එකේ. අපි නිකන් බලමු දෙවෙනි එකත් මම නිකන් කියන්නද බලන්න. මේක බින්දුව එන්නේ රවුම. තරුව. හරි. මේ කාඩ් 25ම කියන්නත් ඕනේ. වාර පහක් ගන්නත් ඕනේ. දෙවනි ක්‍රමයේ තමයි මම මේක බලනවා. දැන් මම දන්නවනේ මේකේ තියෙන රූපේ. ඔබට පුළුවන් නම් මගේ හිත කියවන්න
ඒත් අහුවෙනවා. ඇයි මගේ හිත තියෙනවනේ මේක දැන් තරුවන තරුව කියන එක. ඔබට පුළුවන් වෙන්න ඕනේ මගේ හිත කියනවනම් කියන එක. හරි. ඒකේ සම්භාවිතාවක් තියෙනවා. දෙවෙනි එක මෙතන තියෙනවා මේකත් මේ සරල පරීක්ෂණයක්. මෙතන තියෙනවා පෙට්ටි තුනක්. ඕන අතීන්ද්‍රිය ඥාණයකින් මේ තුනේ තියෙනව වෙන වෙනම කියන්න. අපි ඉදිරිපත් කරන මේක කිව්වොත් අද සිට මම ලංකාවේ කිසිම තැනක ප්‍රතිකාර කරන්නේ නැහැ. අධිමානසික හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් මේකේ තියෙනේම මොනවද කියන එක හරියට කියන්නවා. ඉන්දිකතරත් මත මොකද කියන්නේ දැන් ඔබතුමාට මේ හැකියාව තියෙනවා කියලා ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඔව්. යමක් අභියෝගාත්මක සනාත කළ යුත්තේ ඇයි? අභියෝගාත්මක සනාත කළ යුත්තේ ඇයි? ඒ බොහෝ දෙනෙකු නොපිළිගන්නවා නම් රටක රාජ්‍ය නායකයාගේ සිට මල්ලතුස්කිණි මහනායක හිමිවරුන්ගේ සිට සමස්ත ජනයා යමක් පිළිගන්නවා නම් ඒ අමුතුවෙන් සත්‍යය කියා ඔප්පු කරන්නට සාමාන්‍ය මොහොන චිකිත්සකවරයෙකුගේ අභියෝගයක් කිටු කළ යුතුද? ඒ කියන්නේ ඔබතුමා කියන්නේ කවුද? ඒ කියන්නේ දුමිදු දැන් ජ්‍යොතිෂය සත්‍ය බව සමස්ත ලෝකයා පිළිගන්න වර්තමානයේ කතෝලිකයන් තව පිළිගන්නවා. සමස්ත ලෝකයන් පිළිගන්නේ. කවුද සමස්ත ලෝකය පිළිගන්නේ? බහුතරයක් නොකියවත් රොනල්ඩ් රේගන් ජනාධිපතිතුමා ගැන අපි දන්නවා. මෙහෙමයි අනිත් මිනිස්සු ගැන වැඩක් නැහැ මෙතන. කවුරු පිළිගත්තත් අපිට දුමිදු ඒ එවැනි අභියෝගයක් දැන් මේ අසත්‍ය බව ඔබයි ඔප්පු කළේ. නමුත් ඔබ කියන මතේ කී දෙනෙක් පිළිගන්නවාද කියලා මෙහෙට සමීක්ෂණයක් කරලා මේක මගේ මතේ එක්කෙනෙක්වත් පිළි නොගත්තත් කමක් නැහැ. මම කියන දේ තමයි ලෝකේ සත්‍ය වෙන්නේ. පුළුවන් නම් මේක පෙන්වන්න. අධිමානුෂික හැකියාවක් තියෙනවා ඔප්පු කරන්න. හැබැයි දැන් මම යෝජනා කරා නමුත් කුලපතිතුමාට එකක නැහැ දුමිදු. දැන් ඔය හේතුවාදීන් තියෙන ගැටලුව එක තමයි. හේතුවාදීන් යම් තැනකට පරිශනාවට කැඳෙව්වොත් ඔවුන් එන්නේ නැහැ දුමිදු. නෑ නෑ. දැන් ඔබතුමාට දැන් අපි මෙතන කිසි ප්‍රශ්නයක්. ඕක දෙපැත්තම තියෙන. හේතුවාදීන්ගේ පැත්තෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා සහ ඔය අභියෝග ඉදිරිපත් කරන පාර්ශවයේ පැත්තෙත් අපේ හැමදෙරනේ ඔය ප්‍රශ්නෙම තියෙනවා. නමුත් අපි එහෙම නැහැ දුමිදු. ඔච්චර කිව්වත් මොකෙන් හරි පැනලා යන්න උත්සාහයක් දරනවා. හේතුවාදීන් නෙමෙයි අපි එකම තැනකටවත් කියපු හැමදැනටම අපි ගියා. මේකට දැන් බැරි නම් වෙලාවක් දාගන්න ඒත් මම එනවා. ඔබතුමා බාර ගන්නද ඒ අභියෝගය? ඔබතුමා මම කියවනේ මම මේ පරිශ්‍රණයට. ඒ කියන්නේ කොච්චර වෙලාව ඔබට ඒ භාවනාවට සමාදින්න අවශ්‍යයිද? ස්ථානයක් අවශ්‍යයි ඔබ. දැන් ඔබතුමා නෑ ඔබතුමා ලෑස්ති කරගන්න අපිට කවම හොඳයි. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේට පුළුවන් නේ? ඔව්. ඇයි එහෙම දැන් මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක්. ඇයි එහෙම ස්ථානයකට සමාදින්න ඕනේ? ඇයි? ඔබතුමා හැම විද්‍යාවකම ඕනෑම ක්‍රියාවකට ඊට අදාළ පසුබිමක් තියෙනවා ඊට අදාළ මූලධර්ම සමුදායක් තිබෙනවා තුමිතු. පැහැදිලිද? දැන් ඔබතුමා ඉගෙනගත්තු දේවල් තුලින් ඔබතුමා ඔබතුමාට හොඳ දැනුමක් තියෙනවානේ. මම මේ ඔබතුමා අපහසුතාව කරපත් කරන්නේ නැහැ. නමුත් ඔබතුමා මේ දීපත්තන කාරණාවන් දුමිදු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට මැදිරියකදී ශල්‍ය කර්මයක් කරන්න කියලා කිව්වොත් ටීටර එකක් නැතුව ඒ ශල්‍ය වෛද්‍යවරයාගේ විශේෂඥ දැනුමට හැකි වෙනවද ඒ කරන්න? හරි ටීටර එකක් නැතුව කරන්න බලන් උනත් එතුමාට තියරි දුන්නොත් එහෙම ලියන්න කියලා ලියන්න පුළුවන් එතුමාට. ක්‍රමවේදය ඒ අදාළ විශේෂ වෙනස් වෙනවද දුමිදු? දැන් ඔබතුමා කරන කාර්යයේ ටීටර එකක් අවශ්‍ය කරන පසුබිම තියෙන අවශ්‍යද? ඔබතුමාට ඔහොම කියන්න නෑ. මට වෙනම අධ්‍යාත්මික පසුබිමක් අවශ්‍යයි. මොකක්ද ඒ පසුබිම තුල තිබිය යුත්තේ? නිදහස් පරිසරයක්, සමාධි සමවැදිනට කාලයක් සහ ඊට අදාළ යම් යම් නිශ්චිත වේලාවන් තිබෙනවා. ඒකම මම සූදානම්. පැහැදිලිවම සූදානම්. මොකද මේ අසාර්ථක වෙන ප්‍රශ්න නෑ. මොකද මේ ඇත්තම අලුත් අත්දැකීමක්, ඉතා හොඳ අත්දැකීමක්. හැබැයි දුමිදු අර ලස්සන සූත්‍රයක් මම උත්තරනික සිහ සූත්‍රයේ සිංහා කියන සතා දුමිදු හාවට පැන්නත් මුවාට පැන්නත් පණින්නේ පූර්ණ සූදානමකින් පූර්ණ සූදානමක් කියනවා අපි හැමදෙරු දන්නවා ඇති. ඒ නිසා දෙයක් හරියට කරන්න පුද්ගලයාට ඒ දේ සරලද සංකීර්ණද පොඩිද ලොකුද කියලා නෑ. ඒක කරන්නේ පූර්ණ සූදානමකින් පූර්ණ අවධානයෙන් පූර්ණ අවදිමත් භාවයක පූර්ණ කර්ම සම්පූර්ණතාවයක් ඇතුව. මලගේ මහත්මයා මොකද දැන් අදහස ප්‍රකාශ කරන්නේ? මට ඇත්තටම දුමිඳු කියන්න තියෙන්නේ මේ ඉන්දිකතොටවත්ත මහත්මයා ගැන. මම අගය කරනවා, මම නැවත නැවතත් කියනවා අගය කරනවා. ඉන්දිකතොටවත්ත මහත්මයා ජ්‍යොතිර්වේදියෙක් විදියට එතුමන්වත් හඳුනා ගන්නා නිසා සහ රටේ ජනතාව ඇත්ත වශයෙන්ම මේ මාධ්‍ය තුලින් තමයි මේ ඉන්දිකතොටවත්ත මහත්මයාව මේ ඉර්ෂිවරයෙක් කියලා සමාජය තුල ප්‍රචාරය කරේ. මේ ගැන කතා කරනකොට මට එක අවස්ථාවක මතක් වෙනවා. මේ එක්තරා කට්ටඩි ගුරුනාංශ කෙනෙක්ව එතන ඒ පුද්ගලයා ඒ කටයුත්තේ නිරත වෙන්නට යනකොට මේ උදාහරණයකට සෙනග ඒ පුද්ගලයා හම් වෙන්න යනකොට මුණ ගැහෙන්න යනකොට එතන ඒ පත්‍ර වාර්තාකාරය තමයි තුන්ඩු බෙදන්නේ ඉන්නේ. තුන්ඩු බෙදන්නේ ඉන්නේ කට්ටියට තුන්ඩු බෙදන්නේ ඉන්නේ. ඉතින් බැලින්නම් ඒ තුන්ඩු බෙදෙන පුද්ගලයා තමයි ඒ කටයුත්ත මේ පත්‍රේ බොහොම ලස්සනට ඒක කරන්නේ. ඉතින් මේ නිසා මේ මාධ්‍ය තුලින් මං ඉන්දික තොටත් මහත්තයාට මම ඉතා කාරුණිකව මේ කියන බොහොම ආදරෙන්. ඒ කියන්නේ පත්‍රකාරයද ඉන්දික තොටත් මහත්තයාවත් මේවා කරන්න කියලාද ඔබතුමා කියන්නේ? මම පැහැදිලිව මේක කියනවා. මං ඉතා පැහැදිලිව කියනවා. මොකද නොවිකිනී තිබූ පත්‍රයක් ප්‍රචාරය කරන්නට කරපු මගෝඩි ව්‍යාපාරයක්. ඒකට ඉන්දික තොටත් මහත්තයා හසු වුණා.
ඉතින් මම ඒ නිසා තමයි මම ගිය වතාවේ කිව්වේ ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ කලබල වෙන්නට එපා ඔබ නියත වශයෙන් පරදින ඔබ මේ දෙයට එන්නට එපා කියලා මම ඉතාල පැහැදිලිව තනියෙන්ගිල්ල ඔසවලා කිව්වා මොකද මම ස්ථීර වශයෙන්ම දන්නවා දුමිදු අපිට අත්දැකීම් තියෙනවා දැන් අපි දන්නවන්නේ කුමාරාවදිය කුමාර දශකය ක්‍රීඩා දශකය බල දශකය සහ ප්‍රඥා දශකය කියලා මේ මේ මෝමූ දශකය සයන දශකය කියලා තියෙනවනේ ජීවිතේ ගත වෙන විදිය දැන් මෙතුමා ගත කරන්නේ අපි මේ ඉන්දික තොටවත්ත මහත්මයා ඉන්නේ බල දශකේ මේ වයස බල දශකේ දැන් ඔබතුමා ඉන්නේ බල දශකේ එතකොට තමන්ගේ ශක්තිය සහ හැකියාව පිළිබඳව පමණයි විශ්වාසය තියන්නේ දැන් තමන්ට යමක් පුළුවන් කියන අදහස ඒක හරි හොඳ දෙයක් මොකද මමත් ওই වයසේ පහු කරලා ආවේ නමුත් මේ වයසේ පහු කරාට අපි දෙයක් කරන්නට යනකොට අපි නිතරම බලන්නට ඕන ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ ඔබ ජ්‍යොතිෂ වේදියෙක් නම් ඒ ජ්‍යොතිෂ තුළ ඔබට කළ හැකි කාර්යභාරය සහ වපසරිය කොච්චරද කියලා ඒ වපසරිය ඉක්මවල දේවල් තමන් සමාජයට ප්‍රකාශ කරන්න ගියාම ඔවැනි අසරණ තත්ත්වයන්ට පත් වෙනවා මම මේ ඉන්දික තොටවත්ත මහත්මයාට බොහොම කරුණාවෙන් කියන්නේ බොහොම ආදරෙන් කියන්නේ මොකද මෙතුමා අපිත් එක්ක සිටිය යුතු කෙනෙක් මොකද අපිට අවශ්‍ය කෙනෙක් නමුත් මෙතුමා එවැනි ආකාරයේ අභිయోగාත්මක ආන්දෝලනාත්මක දේවල් කියන්න ගියාම ඒවා කරගන්න බැරි වුණාම ලොකු ප්‍රශ්නයක් ඉතින් මම දන්න ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ ඊළඟ වතාවෙත් මම තනියෙන් ගෙල්ලොසොල කියනවා ඔබ ඊළඟ වතාවෙත් පරදිනවා මොකද ඒ නිසා ඉන්දික තොටවත්ත මහත්මයා ඔබට වඩා මට ජ්‍යොතිෂ ශාස්ත්‍රය අධ්‍යක්ෂින් තියෙනවා මම අවුරුදු 6 ඉඳන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය කරන්න පටන් ගත්තා මොකද මගේ සීයා ජ්‍යොතිෂවේදියෙක් දක්ෂ ජ්‍යොතිෂවේදියෙක් මට හොඳ ගුරු උරුමන ගැහුණා මම ස්ථීර වශයෙන්ම දන්නවා ඉන්දික තොටවත්ත මහත්මයා ගුරු ඇසුරකින් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ ඉන්දික තොටවත්ත මහත්මයා පොතපත කියවලා ඉගෙන ගත්ත ජ්‍යොතිෂ ශාස්ත්‍රය මේ නිසා ගුරුවරයෙක්ගේ කටින් අසා දැනගත යුතු කොටසක් තියෙනවා සෑම විශේෂේස්ත්‍රයකම සතන් ශිල්පියෙක් වුණත් අපි හිතමු අතමිට මොළවල පහරක් ගහන්න කිව්වම ඒක ගුරුවරයාගෙන් අසා දැනගත යුතුයි හරියටම මේක කොහොමද මම ගහන්නේ කියලා මොකද ඉන්දික තොටවත්ත මහත්මයා පොත බලාගෙන ගහන්න යන පහර පොතේ තියෙන විදිහට ගහන්න යන පොතේ තියෙන විදිහට ගහන්න ගියොත් තමන්ට සමාජය තුළ තමන් අසරණ වෙනවා ඉන්දික තොටවත්ත මහත්මයා මා කැමති ඔබ ඉදිරියට යනවට මොකද ඔබ මා ආරක්ෂා කරගන්නවා මා ඔබ වෙනින් පෙනී සිටිනවා නමුත් ඉන්දික මහත්මයා ඔබ දෙයක් කියනකොට සමාජය තුළට ඔබ මීට වඩා බොහොම කල්පනාකාරී වෙන්නට ඕන මොකද මම අත්දැකීමෙන් කතා කරන්නේ මම ඔබට ඉතාම ආදරය කරනවා මොකද සමාජය තුළට ජ්‍යොතිෂ්‍ය විෂය ගෙන යන්නට ඔබ මහඟු සේවාදායකත්වයක් කරනවා නමුත් ඉන්දික තොටවත් මහත්මයා ඔබ පුද්ගලයන්ගේ මං හිතර ඔබතුමා පිළිගන්නවා ඔබ යම්කිසි පිරිසකට නතු වෙලා ඉන්නේ දැන් නතු වෙලා ඉන්නේ දැන් ඒඩ්ස් වෛරසයට පුද්ගලයන් නතු වෙලා ඉන්නවා අන්න ඒ වගේ ඔබ තෙවිනි නතු කිර ගැනීමක් කරගෙන තිනවා කරුණාකරලා ඉන්දික මහත්මයා ඔය තත්ත්වෙන් ඔබ මිදෙන්න ඔබට මා ඉතා කරුණාවෙන් කියන්නේ ඔබට ලස්සන ගමනක් යන්න පුළුවන් කෙනෙක් මම ඔබට උදව් කරන්නම් මාගාව සියලු පොතපත තියෙනවා මම ඔබට දෙන්නම් පොතපත කියවන්න ඔබගේ දැනුම දිනු කරගන්න මම උදව් කරන්නම් මම ඉතාම අවංකව කියන්නේ මම බොහොම අවංකව කෙනෙකුට උදව් කරන කෙනෙක් මම ඒ දානෙ කියන එක පළමුව ශක්තිමත් කරගන්නවා මා ජීවිතය තුළ දානෙ පුළුවන් තරම් ප්‍රගුණ කරන කෙනෙක් මම ඔබට උදව් කරන්නම් ඉන්දික ඉන්දික මහත්මයා මම ඔබට උදව් කරනවා ඔබට මම පොතපත දෙන්නම් කියවන්න ඔබ දක්ෂ වෙන්න ඔබ හැකියාවන් දිනු කරගන්න දැම්ම ඔවැනි අඥානවන්ත අභියෝග වලට ඔබ යන්නට එපා ඔබ නියත වශයෙන් පරදිනවා මම ස්ථීර වශයෙන්ම කියනවා ඒක ඔබ නැවත වතාවක් පරදින්න යන්නේ ඒ නිසා ඔබ කරුණාකරලා ඔය තත්ත්වයෙන් ඉවත් වෙන්න ඔබ ජ්‍යොතිෂවේදියෙක් විදිහට ඔබ කළ හැකි වපසරිය හිතාගෙන ඒ කරුණුඩ ඔබ කටයුතු කරන එවිට මා වගේ ඔබට මේ සමාජය තුළ බොහොම අවංක කාල සීමාවක් ඉන්නට පුළුවන් මොකද අපි මම දන්නවා මේ පහුගිය කාලේ විවිධ ජ්‍යොතිෂවේදීන් විවිධ කතා කිව්වා මං ඔබ දන්නේ නැතුව ඇති ඔබ ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ කිව්වා මේ විවිධ යෝග ගැන මම දන්නේ යෝග හයයි කියලා ඇත්ත වශයෙන්ම යෝග හයයි ඉන්දික මහත්මයා දැනගන්න ඕනේ සප්තස්වරයේ පමණයි ගායකයෙක් දැනගන්න ඕනේ ඔබ දන්නේ සින්දු 550ක් විතරයි සප්තස්වරයේ දන්නේ කෙනාට සින්දු හදන්න පුළුවන් ප්‍රමාණය අසීමිතයි ඒ නිසා ඉන්දික තොටවත්ත මහත්මයා මේ ලෝකයේ තියෙන්නේ රාජයෝග ධනයෝග ශ්‍රමණයෝග දරිද්‍රයෝග කාමයෝග සහ ඥානයෝග ඔය කියන හය තමයි විභේදනය වෙලා මේ යෝග හැදලා තියෙන්නේ ඔය විවිධ පුද්ගලියෝ යෝග 550ල් පොත් ලිව්වට ඒ පුද්ගලයන් දන්නෙත් නෑ ලියලා තින්නේ මොනවද කියලා. ඒ නිසා කරුණාකරලා ඉන්දික මහත්මයා මම ඔබට උදව් කරනවා. මම ඉතාල අවංකව මේ ප්‍රසිද්ධ මාධ්‍ය තුල මේ කියන්නේ ඔබට උදව් කරනවා ඔබට මා ශක්තියක් වෙන්නම්. ඔබ තාම ඔබ බල දස කියන්නේ ඔබ ප්‍රඥා දසකයට එනකන් ඔබ ඉගෙන ගන්න. ඒක මම ඉතාම ආදරෙන් කියන ඔබට. අපි විශේෂයෙන් මේ ඉන්දික තොටවත්ත මහත්මයාට මේ අගය කළ යුතුයි ඔහුගේ තියෙන දැනුම. විශේෂයෙන් ඔබට තියෙන දැනුම. ඉන්දික තොටවත්ත මහත්මයා ගැන ජ්‍යොතිෂවේදියෙක් හැටියට මම මුකුත්ම කියන්නේ නැහැ. මොකද ජ්‍යොතිෂවේදියෙක් හැටියට ක්‍රියා කිරීම ගැන සහ එතුමා ඉන්න තත්ත්වෙත් එක්ක ආපු දුර අපි සතුරු වෙන්න ඕනේ. පැහැදිලි. ඒක ගැන කිසිම අවිවාදයක් නැහැ. ඔබ දක්ෂයෙක්. ඔබ පොතපත ගැන හොඳින් මේ කියවලා තියෙනවා. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අධිමානසික විද්‍යාව ඕකට ගාගත් එක විතරයි ඔබ විසින් කරපු අනුගමන වැඩේ. හරි. මම තවත් අවස්ථාවකට එන්නම්. අපි විරාමයක් ලබා ගන්න සූදාන විරාමින අතර රැඳිලා ඉන්න හිරු ටීවී සමගින්. Thank you.
නැවතත් නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් අපි එකතු වෙනවා. අපි අද මේ අදි මානසික විද්‍යාවන් පිළිබඳව සාකච්ඡා කරා. ඒ පැත්තට තමයි අපි මේ විශේෂ ධාරාවේ ඒ පැත්තට තමයි නැඹුරුවක් යොමු කළේ. අපි හඳුරුනේ දැන් පරේෂණ ගණනාවකුත් ඉදිරිපත් වුණා, කරුණු රසක් ඉදිරිපත් වුණා. ඔබ වහන්සේ දරන අදහස මොකද්ද? අපි හඳුරුනේ මතය මොකද්ද මේ ඉදිරිපත් වුණු කාරණා අතරින්? ඔව්, දැන් මෙතන වුණ සිද්ධිත් එක්ක මේ ගැන මට මතයක් කියන්න ඕනේ. දැන් ඕන කෙනෙකුටම පැහැදිලි හරණාවක් නේ උනේ. එහෙම මට මතක් වුණා මේ පරණ කතාවක්. මේ වැඩි යන අතරේ එක මතක් වුණේ. මට හිතුණා මේ ඒකවත් කියලා මගේ කාලය පොඩ්ඩක් ඉවර කරගන්න ඕනේ කියලා. දැන් ඔය මේ දරුව හදනවනේ. ඉතින් දුව හොඳට කීකරු දුවෙක් හදපු තාත්ත කෙනෙක් ගම. තාත්ත කෙනෙක් බෑන කෙනෙක් හොයන. මේ එයා කිව්ව කපුවෙකුට මට හොඳ බෑන කෙනෙක් හොයලා දෙන්න කියලා. මේ දුව දෙන්න කොල්ලෙක් හොයලා දෙන්න කියලා. එතකොට එයා කියනවා මේ සමාජ ජීවත් වෙනකොට ඥාණය අවශ්‍යයිනේ, දැනුම අවශ්‍යයිනේ. මට නුවණ 32ක්වත් තියෙන බෑන කෙනෙක් ඕන කියලා. ඉතින් කපුව දැන් හොයනවා හැම බෑන කෙනෙක් හොයාගන්න නැහැ. මොකද ජීවත් වෙනකොට අවශ්‍ය කරන වැඩ කටයුතු, ගෙදර උයන පිහන දේවල්, රැකී රක්ෂා කරන දේවල්, මේවා ගැන ඥානය අවශ්‍යයිනේ මිනිසුන්ට එදිනෙදා දෛනික වශයෙන් වැඩ කරන්න. මෝඩම වලාමක් බැඳගත්තාම කෙල්ලට වන්දල දුන්නාම හොඳ නැහැ කියලා මෙයාට හිතෙන්නේ නැති. ඊට පස්සේ කපුවා හොයලා හොයලා පස්සේ කියනවා නුවණ 32ක බෑනගෙන මං හෙව්වා හොයාගන්න නැහැ. හැබැයි එක්කෙනෙක් ඉන්නවා නුවණ 30ක් තියෙනවා. 30ක් තියෙන මොකද කියන්නේ කිව්වා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි එහෙනම් ඒකටවත් කැමති වෙමු කියලා මේ බෑනගෙනලා පොරොන්දන් ටික බලලා මේ කසාද බන්දල දුන්නා. දැන් ඔන්න මගුල් දවස. මගුල් පෙරහැර. ඉතින් දැන් මනාලයයි මනාලි යනවා නිත් අය නෑ දෑ කට්ටිය එනවා. ඉස්සරහින් බෙර දවල් ගහගෙන ඉතින් මගුල් පෙරහැර යනවා. එතකොට මේ මනාලය මේ එකපාරට අර නැටුම් අය ගාවට පැන නටන්න පටන් ගත්තා. දැන් මිනිස්සු මොනේ මොන බලාගත්ත. දැන් මේ තාත්තට හොඳටම ගේන්ති කතා කර කපුවට. මට කියලා කතා මං තමුසෙට කිව්වේ නුවණ 32ක්වත් තියෙන මිනිහෙක් නේ මේ තැනකට ගැළපෙන විදිහට වැඩ කරන්න පුළුවන් මිනිහෙක් නේ ඉල්ලුවේ. නුවණ 32ක් කියලා කිව්වේ ඒකයි. දැන් මෙයා බලන්නකෝ මේ පිස්සා වගේ මේ මගුල් පෙරහැරේ නටන්න ගියාම හතරවිල් ලැජ්ජයි. මම මේ පවගිය කාලේ දැක්ක ඕගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකේ මංගලම් මනාලි නටන. මේ දින සමාජ මගුල් දවසේ මනාලය මනාලිය හරී තත්වකින් කරුත්තේකින් සංගරෝ ඉන්නකනේ අපේ සංස්කෘතිය. මේගොල්ලම නටන්න ගියා නේද වෙන ප්‍රශ්නේ. ඉතින් මේ අර බෑන කපුවා කියනවා මොනවා කරන්නද මහත්තයෝ, මම කිව්වනේ මූට දෙකක් නැහැ කියලා. නෝන 30යි තියෙන්නේ කි. මොකද්ද නැත්තේ? හිතලා වැඩක් කරන්නත් බෑ, කියන දෙයක් අහන්නෙත් නැහැ. මේක නේ. ඉතින් කියන කිව්. ඉතින් බලන්න දොමින්දු මොන ඥානෙ තිබුණත් හිතලා වැඩක් කරන්න බැරි මිනිහකෙන් වැඩක් තියෙනවද? අඩුම ගන්න කියන දෙයක් අහන්නේ නැති මිනිහකෙන් වැඩක් තියෙද? අන්න ඒ දෙක තමයි මූට නැත්තේ කිව්. එතකොට උවමනාව දෙක මිනිහට නැහැ. මිනිස්සෙක් වුණාම ඒ මනුස්සයට පුළුවන්කම තියෙන්න ඕන හිතලා වැඩක් කරන්න. ගෙදරක, ගමක, ඔෆිස් එකේ, සමාජෙ ඉන්න තැන්වල ඒවලට ගැළපෙන විදිහට හිතලා නිර්මාණාත්මක වැඩ කිරීමේ හැකියාවක් මනුස්සයෙකුට අවශ්‍යයි. කියන දෙයක් අහන්නත් ඕන. අඩුම ගන්න කියන දෙයක් නාහන මිනිහෙකුට කොහොමද එයා පාලනය කරන්නේ? කියන හොඳක් කිව්වත් අහන්නේ, නරකක් කිව්වත් අහන්නේ. ඉතින් මේක අවශ්‍යමයි. පුජ්‍යලයෙකුගේ ඥාන සංවර්ධනයේදී ඥානය ගැනම අහපු හින්දා මම මෙතෙන්ට එන්නේ. ඥාන සංවර්ධනයේදී පුජ්‍යලයෙකුට අත්දැකීම් එක අවශ්‍ය වෙනවා. මේක බුද්ධාගමේ කියනවා. පරතෝ ഘോഷය. අනිත් අයගෙන් අහන්න ඕන. දැන් අපි ඥානය ලබා ගන්න නම් දන්න කෙනෙක්ගෙන් අහන්න ඕන. දැන් මලවිගේ මහත්මයාට කිය ගුරුවරයෙක්ගෙන් අසා දැනගත යුතු කොටසක් තියෙනවා කියලා. ඒ වගේ අපි සමාජෙ ඉන්නවා ගුරු ඇසුර. දැන් කෙනෙක් දැක්කම කවුද ඔයාගේ ගුරුවරයා? එහෙනම් කවුද තොට ඉගෙනුවේ? ඒ කරන වැඩ අනුව තමයි වචන දෙක පාවිච්චි කරන්නේ.
අසා දැන ගැනීම කියල කියනෙ අවශ්‍යයි. එක බුදු බණෙත් තියනවා. පරතෝ ගෝෂය. ගැන අනිත් අයගෙන් අසා දැන ගැනීම අනිත් අය කියන හැම එක මහලා ඒක දැනගන්න කියන එක නෙවෙයි. අවශ්‍ය ඥානයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය. සිංකල්පනාව. බුද්ධිමත් බව. කිව යුතු බව. ස්ථානෝචිත ප්‍රඥාව. තන්වැසි නොහන කියල කියන්. එතකොට තමන් තැනක වැඩකටයුතු කරනකොට තමනොත් හිතලා වැඩ කටයුතු කිරීම හැකියාව කෙනෙකුට තියෙන්ට. අර බෑනට ඒ දෙකම නෑන. ඉතින් ඔය වගේ බෑනලා වගේම ලේලිලා මේ සමාජි වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ ගැනපි ඒගොල්ලන්ට මේ අවශ්‍යද කියල දෙන්න. සමාජයේ විසින් නගන ප්‍රශ්නයක් සහ සමාජය මම නියෝජනය කරන්නේ සමාජයේ සමාජයේ මිනිස්සුන්ට මත විවිධ මත දරන්නට පුළුවන් ඒ සියලු මත මට අහන්නටත් පුළුවන් මමත් සමාජයේ ජීවත් වෙන මිනිහෙක් නිසා දැන් ඔබතුමාව හයිලයිට් කරන්න එහෙමත් නැත්නම් ඔබතුමාව විශේෂිත කෙනෙක් කියලා පෙන්වන්න අර කිව්වා වගේ පත්තර මහත්තුරු ටික ඔබතුමාව පාවිච්චි කරනවාද මේ වැඩේදී එහෙම නැත්නම් ඔබතුමාට ඔබතුමාගේ හැකියාව හෝ ඔබතුමාගේ යම් කිසි දෙයක් පාවිච්චි කිරීමකට ලක් කරනවාද ඔබතුමාට එහෙම කියනවාද ලියන්න කියලා මෙහෙම හැකියාවක් තියෙනවා මෙහෙම තියෙනවා කියලා කොහොමද මේක ඇයි එහෙම ඔබතුමා ප්‍රකාශන ඉදිරිපත් කරේ ඔව් දුමිදු මලුගේ මැතුමාගේ ප්‍රකාශය ඒ ප්‍රකාශයත් දුමිදු ඇත්තටම එතුමා සත්‍යචේතනායෙන් කළ බව පැහැදිලි නමුත් එයත් අර මම මුලින්ම කියපු කතාව තවමත් විද්වත් මණ්ඩලේ තේරුම් ගන්න නැහැ කියලා මට තේරෙනවා මම මුලින්ම අර කිව්ව මොන්ඩසෝරි කතාව දුමිදු මම තවමත් කැඳවන්නේ එතෙන්ටම තමයි ඔබ ඒක හරි මම ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා නම් දුමිදු මා හඳුනාගන්නේ ඔය කියන පුවත්පත තුලින් නමුත් ඔබ නොදන්නවා විය හැකියි ඒත් මම වසරක බමුණ කාලයක් මේ රටේ ප්‍රධාන විද්‍යුත් ගුවන්විදුලි නාලිකාව ජ්‍යොතිර් උපදේශක මගේ නම කියන්නේ නැහැ උපදේශකවරයා හැටියට කටයුතු කරනවා දැන්ට වසරක පමණ කාලයක් ඔව් අපි දන්නවා ඔව් දුමිදු වසරකට අධික කාලයක් ඔව් මම එතනට එන්නේ දුමිදු මා මේ විෂය හරහා ඍජුගුරුවෙක් නැති බව ඔබතුමා කිව්ව කතාවත් හැබැයි නමුත් මම බොහෝ දිනක ඇසුරු කර තිබෙනවා තම ඇත්තම ගුරුවරුන් ඉස්සලකන බොහෝ දිනක සිටිනවා ඒ හරහා ගොඩාගත් දැනුමක් එක්ක ඔය කියන ස්ථානට එන්න කියන ඔය කියන පුවත්පතේ මාව පරීක්ෂණය ලක් කරනවා දුමිදු ඒ පරීක්ෂණයේදී ඔවුන්ට ලැබුණු සුබවාදී හෝ ඔවුන්ට ලැබුණු සාර්ථක ප්‍රතිඵලත් සමගයි දුමුදු ඔවුන් මා පිළිබඳව වසර මම හිතන මාස 6 කට කාලයක් ඔවුන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි ඔය කියන ප්‍රවේශයේ මොකද්ද ඔබතුමාව ලක් කරපු පරීක්ෂණය උටට තමත ඔව් ඔවුන් විසින් කේන්ද්‍ර සරහන ඉදිරිපත් කිරීම හරහා දුමුදු මා විසින් කළ පලාපල කතනයන් සම්බන්ධව සෑහීමපත් වීම නිසායි ඔය කියන මාදී වෝ දැන් ඔය කියම මාර්කිව ගොන්දි නාලිකාවට මා සම්බන්ධන්නේ ඒ විදිහම තමයි ලුදු මිතු. මොකද මම කිසිදු මාධ්‍යමේ හෝ දේශපාලන සම්බන්ධයක් මට නැහැ පුද්ගලිකව. එහෙම දේශපාලන සම්බන්ධයක් තිබ්බොත් තග්ගල හිට වෙන්න පුළුවන්ද? එහෙම ඔබතුමා හිතනවා. ඒ කියන හිට වීම ඔබ කියන ජනප්‍රියභාවය දුමිදු මම හිතන්නේ ඒක සාර්ථකත්වනේ ඒ කියන්නේ සාර්ථක දීර්ඝකාලීන සාර්ථකත්වයක් නෙවෙයි දුමිදු. මොකද මම ආපු කාර්යයක් දුමිදු මේක නෙවෙයි. මම පෘථිවියට එන්නේ ඉරිදි ප්‍රාතිහාරෝ ආදේශනා ප්‍රාතිහාර්ය දක්වන්න නෙමෙයි අනුශාසනා ප්‍රාතිහාර්ය දක්වන්න. මොදකින් ඉර්ධි සහ ආදේශනා කියන දෙකම ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දුමිදු. බුදුන් වහන්සේ ඒකනේ දෙකම තහනම් කරන්නේ. හැබැයි අනුශාසනා ප්‍රාතිහාර්ය මානව වර්ගයාට ජීවිතය පිළිබඳ යථාර්ථය කියා දීම, ජීවිතයේ ගැඹුර කියා දීම, ජීවිතය වඩා තෘප්තිමත් මිහිරි ලෙස ගත කළ හැකි ආකාරය කියා දීම. ඒ අනුශාසනා ප්‍රාතිහාර්ය දක්වන්න පුළුවන් ඉතාම සීමිතයි. ඒ සඳහා උපස්තම්භක ඔවුන් සමීප කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන සුළු දෙයක් මාර මොන්ඩිසෝරි ළමයිගේ කතාව මුලින්ම කිව්වේ අන්න ඒ හේතු නිසා දුමිදු. ඒ නිසා මගේ ප්‍රධාන කාර්යය මම අනුශාසකවරයෙක් අධ්‍යාත්මික ගවේෂකයෙක් සහ අධ්‍යාත්මික නායකත්වයක් සපයන්නට පැමිණි පුද්ගලයෙකු මිස අධිමානසික මැජික් කලාව ක්‍රියාත්මක කිරීම මාගේ මම මේ පෘථුවේ මතට පැමිණි කාර්යය නෙවෙයි දුමිදු. දැන් ඔබතුමා මිනිස්සුන්ට එහෙම හොඳ ජීවිතයක් ගත කරන්න මොනවද දීලා තියෙන්නේ? මොනවද උපදෙස් දීලා තියෙන්නේ? පැහැදිලිව. දුමිදු ඔබ මගේ දේශන උපදේශන අසානේ මා වෙතට එන සේවාදායකයන් සිය ගණනක් සේවාදායකයන් දුමිදු ඔවුන් දන්නවා මම මනෝ අපේ කුලපති මෙතුමා වෙනි මනෝ චිකිත්සකවරයෙකුට වෙත යොමු කළ යුතු පුද්ගලෙක් කවදාවත් කට්ටඩියක් වෙත යොමු කරන්නේ නැහැ දුමිදු ඒ මා වෙතෙන සේවාදායකයන් සහ සේවාලාභීන් දන්නවා දුමිදු මොකද ගුප්ත විද්‍යාත්මක විසඳුමක් අවශ්‍ය නැහැ මනෝ විද්‍යාත්මක ගැටලුවකට ඒ නිසා ඒ නිසි මඟ පෙන්වීම මා කරන බව මට 100%ක් විශ්වාසයි එහෙනම් මට කිසිදු මාතෘකාවක් නැහැ. ඔව් ඒතකොට ඔබතුමා එක ප්‍රකාශයක් කරලා තියෙන 1973 ඉපදිච්ච සමහරුන්ගේ විවාහය අසාර්ථකයි සමහරු තනිකඩයි. ඔව් මේ ප්‍රකාශය තුළ සංඛ්‍යා විද්‍යාත්මක කරගෙන පරිශු දුමිදු වසර 20ක පමණ අප නියඳියක් තෝරාගෙන يعني ඔය කියන தත්ත්වය මට දැනීම නිසා වසර 20ක පමණ කේන්ද්‍ර සටහන්. ඒ කියන්නේ 1972 සිට 90 පමණ දක්වා උපන්නයිගේ. කේන්ද්‍ර සටහන් අරගෙන දුමිදු විශේෂ විවාහ වෙච්ච අයගේ.
එකවසර සමර කෙනසම් 2000ක් විතර අරගෙන අපි පොඩි සමීක්ෂණයක් කරනවා. එහෙදී වැඩිම ප්‍රමාණයක් තුමිදු විවාහ සාර්ථකතාවයන් දක්නට ලැබී තිබෙන්නේ 1973. ඒ සංඛ්‍යාන විද්‍යාත්මකයි. මේ 100%ක් නිර්වද්‍ය බව මම කොතනකවත් කියන්නේ නැහැ. මම තාමත් ඒක ගැන ඔබ දන්නවා සංඛ්‍යා. ඒ කියන්නේ අපිටත් ජ්‍යොතිර්ය කරන්න පුළුවන් ද? ඔහොම පරීක්ෂණ කරොත් එහෙම. මොකද ජ්‍යොතිර්විද්‍ය අපේ ඔවගේ පරීක්ෂණයක් විද්‍යාගලපති මහත්තයලත් කරගෙන යන්න පුළුවන්. වැඩිම ලදරු මරණ සිද්ධ වුණේ කොයි අවුරුද්දද කියලා බලනවා. එතකොට ඒ සංඛ්‍යා ලේඛන ඕන තරම් තියෙනවා අපිට ගන්නද? නෑ, ඔබ ඒ ගහණය කරන්න තුමිත ජ්‍යොතිෂය ඉතා ප්‍රාථමික කාරණා. මලුගේ මතුම දන්නවා ජ්‍යොතිෂය කියන්නේ ඊට වඩා ගැඹුරු දාර්ශනික අර්ථයක් ජීවිතයට සපයන. ඇයි එහෙනම් ප්‍රාථමික කාරණාවන් ඔච්චර ලොකුවට පත්තරේ ගන්නේ? ප්‍රාථමික ගැටළු වල ප්‍රාථමික කාරණාවන් හරහා විසඳුම් හොයන්නට අවශ්‍යයි. හිසරදයට පිළිකා මර්ධනී එන්නත් දෙන්න බැහැනේ. හිසරදයට අවශ්‍ය පරිසරමෝ. ඒ නිසා තුමිතු ගැටළුවේ හැටියට විසඳුම් සොයන්නට අවශ්‍යයි. ඒ නිසා සංකීර්ණ අවස්ථාවලදී සංකීර්ණ දෙයක් ප්‍රාථමික අවස්ථාවලදී ප්‍රාථමික දෙයක් කරන්න සිද්ධ වෙනවා. දැන් මේ 1973 කතාව කියන්න ප්‍රාථමික මට්ටමක් තිබ්බද? ඇයි මිනිසුන්ට එහෙම දෙයක් කිව්වන් පස්සේ මිනිසුන්ගේ හිත පොඩ්ඩක් 1973 ඉපදිච්ච මිනිසුන්ගේ හිත පොඩ්ඩක් නොහොඳ වෙන්න පුළුවන්, අසතුටු වෙන්න පුළුවන්? එතකොට ඔබතුමා කියපු කාරණාව දැන් ඔබතුමා මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්න කටයුතු කරනවා කියපු කාරණාවට පටහැනි නේද? නෑ, ඒ මඟ පෙන්වීමක් වෙනවද මිද? එවැනි සත්‍යයක් ජ්‍යොතිෂය කියලා කියන්නේ මං කියන්නේ දත්ත වාර්තාවක් කියලා. දත්ත වාර්තාවේ දැන් කෙනෙක්ගේ දියවැඩියා වෛද්‍ය වාර්තාවේ රුධිරයේ සීනි මට්ටම වැඩි බව හඟවනවා නම් ඔහු ඒ ගැන පසුතැවෙනක හෝ කම්පා වෙන එක නෙමෙයි දුදු කළ යුතු, ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රමයේ සෑයම. මම ඔබතුමා එක ප්‍රශ්නයක් අහන්න, ඔබතුමා හරියට උත්තරයක් දෙනවද? ඔබතුමා බොරුද කරන්නේ ඇත්තද කරන්නේ? ඒ දුමිදු මා දැන් ඔය ප්‍රශ්නේ දුමිදු හොඳ ප්‍රශ්නයක්. හැබැයි ලෝකයේ සියලුම බොරුකාරයන්ගෙන් සහ සියලුම සත්‍යවාදීන්ගෙන් ලැබෙන එකම උත්තරය ඇත්ත කියන එක දුමිදු. ඒ නිසා එය ගවේෂණයකට මම හිතන්නේ ඔය පිළිගන්න ඔය ලෝකයේ සියලුම ඔබ ඔය අහන ප්‍රශ්නෙට ඕන ඔබ අහන ප්‍රශ්නෙට ලෝකයේ සියලුම බොරුකාරයන් සහ සියලුම සත්‍යවාදීන් දෙන පිළිතුර ඇත්ත කියන එක. ඒ නිසා දුමිතු අනිවාර්යෙන් ඒ තීරණය කළ යුත්තේ මා හමුවන්නට එන පැමිණි දහස් සංඛ්‍යා සේවාදායකයන් ඊට සාක්ෂි දරන දුමිතු ලංකාවේ ඉතාම ඉහළ පෙළේ පුද්ගලයන් සහිතව. ඉහළ පෙළේ පුද්ගලයන් සහිතව, හරි. මම එතනට එන්න. සහ ඉතාම ඒ කියන්නේ බුද්ධිමය මට්ටමේ ඉහළම තලයක සිටින පුද්ගලයන්. ඔව්, මේ සාමාන්‍ය ජන තව නෙවෙයි. ඒ හරි, ඔබතුමාට මම ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මම ඒක කරන්න විද්‍යාගෘතිවත්ත මොකද දුමිතු කියන්න හදන්නේ? මට ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔය 1973 විවාහ වෙච්ච අයගේ පෞල් ජීවිත අසාර්ථකයි කියන එක බැරෑරුම් කියමනක්. හේතුව මේක මේ මිනිසුන්ට මේක විශ්වාස කරන යම්කිසි මිනිසෙක් මේක දැක්කනම් එහෙම සොයන් යෝජනාවක් වෙනවා මේ පුද්ගලින්ට. ඒ බිරින්දට සහ සැමියා කියන දෙන්නාටම සොයන් යෝජනාවක් කරනවා. අයියෝ 1973 අපිත් විවාහ වුණේ, මේ ඉපදුනේ, අපිත් විවාහ ජීවිතය අසාර්ථක වෙයි කියලා. මේක බැරෑරුම් කියමනක්. මොකද මේක සොයන් යෝජනාවක් හැටියට වැඩ කරලා සමහර ලාවට මේගොල්ලා මානසික ආතතියට ලක්වීමේ හැකියාවක් තිබෙනවා. එකක් ඒක ඔය කියමන සම්බන්ධව. අනිත් එක අධිමානසික හැකියාව ගැන තව දැන් මෙතුමාගේ ජ්‍යොතිෂ ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ජ්‍යොතිෂ වේදියක්නේ. නමුත් ඔය අධිමානසික විද්‍යාව ගැන මෙතුමා මං හිතන්නේ ගිය සතියේ කතා කරනකොට මුලින්ම කිව්ව දේ තමයි, මොකද්ද මම අනුන්ට බණ කිය කිය එන්නේ මොනවාද මේ මුද්ද දාලා තියෙන මොනවාද මේ නවරත්නයක් කියලා. මේක දුමිදු මං ඔයිට ඉස්සෙල්ලත් මම හිතන්නේ පෙන්නලා ඇති. මේක අර දිලිසන යමක් අල්ලීමේදී අර ස්වාපනයටපත් කිරීමට අපි දේශියට මේක භාවිතා කරලා තියෙනවා. මේක ඇත්තටම තියෙන්නේ මේ රිදි මුද්දක්, මේක විශේෂිත මුද්දක්. මේක වයිට් ගෝල්ඩ් නේ. මේක රිදි මුද්දක්. මේක එකම ගලක්වත් නැහැ. මේ තියෙන්නේ නිකන් මේ රිදි කැලිටි ටිකක් විතරයි. ඉතින් මේක අදිමානසික හැකියාව තියෙන පුද්ගලයාට සමාධිගත වෙච්ච වෙලාවකවත් මේක මෙහෙමයි කියනක පෙනුන්නේ නැහනේ. ඒක පෙනිලා තියෙන්නේ ගල් විදියට. ඉතින් එතකොට අදිමානසික හැකියාව ගැන මොකද්ද හිතන්න තියෙන්නේ? හරි. මොකද අදිමානසික විද්‍යාවේදී දුන්නා නම් අඩුම ගානේ මේක ගල් නෙමේ කියනකවත් පෙනුන්නේ නැද්ද? මට පුංචි දෙයක් මේ මලගේ මහත්තයෙන් අහන්න ඕනේ. මොකක්ද මේ ජ්‍යොතිර්වේදීන්ට වෙලා තියෙන්නේ? අර මේ එතුමා සඳහන් කරා මගේ ගාවට එන්නේ ලොකු මිනිස්සු. එහෙම නැත්නම් ජනප්‍රිය මේ රටේ නෑ නෑ ඔබතුමා කිව්වා. සියලුම වර්ගයේ මේ ජනතාවම ආවෙ තේනවා. ඒ ඇතැම් අයට පැහැදිලිව නොමිලේ සේවා අවශ්‍යයි, නොමිලේ සේවා සපයනවා. ඒ මා වෙතට පැමිණියයි දන්නවද මිදු? ඒ නිසා එවැනි පතරයක් හෝ එවැනි ගැටලුවක් නෑ
ලංකාව ඕනෑම් පන්තිය කෙනෙකුට මාර තෙන්නට පුළුවන්. දැන් ඔය මොකද්ද මේ මේ ජ්‍යොතිර්විද්‍යාවට හැදිලා තියෙන්නේ මේ මේ ඒක මාකට් කර ගැනීමක්ද? එහෙමත් නැත්නම් මේ ඔය විවිධ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරයාගේ අර තව විවිධ මට්ටමේ සමාජය තුළ ඉන්න වැජබෙන පුද්ගලයන්ගේ උපදේශකවරු ජ්‍යොතිර්විද්‍යා උපදේශක එහෙම කියලා පාවිච්චි කරන එකේ මොකක් හරි වාසියක් තියෙනවද? එහෙම එහෙම කියන එක හොඳයිද? එහෙම කිව්වමද අනිත් සාමාන්‍ය මිනිස්සු අපි වගේ මිනිස්සු එතනට ඇදිලා යන්නේ කොහොමද? ඔවුද මිදු මම ඊට පෙරත්ව අපේ ගරු ස්වාමීන් වහන්සේ කිව්වා මේ මාමාගේ බෑනගේ කතාවක්. මං හිතන්නේ මමත් මේ ඉන්දිකොතටවත් මහත්තයත් එක්ක බලනකොට මාමයි බෑනයි වගේ තමයි. ඒතකොට මං හිතන්නේ මේ ඇත්ත වශයෙන් බලනොත් මම මාමාගේ වයස මෙතුමා බෑනගේ වයස. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම නැවත නැවතත් මං කියනවා මේ ඉන්දික මහත්මයා තාම ඔබ බලදසක යන්නේ මීට වඩා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ වගේමයි මට මතකයි මේ පහුගිය කාලේ ඇතැම් ඔය ජ්‍යෝතිෂ්‍ය වේදින්යයි කියාගන්න විගඩංකාරයෝ මේ ඔල්රෝස් අතේ දාගෙන ඉන්න තමන්ගේ ඔරලෝසුව පෙන්නනවා මේක මට මේ පුද්ගලයා දීපු එකක් කියලා. ඉතින් මේවා බලාගෙන ඉන්නකොට හරිම ලැජ්ජයි. ඇත්තටම කියනවා මේ ජ්‍යෝතිෂ්‍ය වේදියෙක් විදියට දැන් මම ඒකනේ පැහැදිලිවම කියන්නේ. මං කියන්නේ යම් කිසි දෙයක් කරන්නට පෙරාතුව හොඳට හිතා බලන්නට අවශ්‍යයි. මොකද මෙතුමා එදා ඒ කිසිම අවබෝධයක් නැතුව එකවරම කිව්වා. මං හිතන්නේ පහුගිය මං ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. මොකද ඒ කියන්නේ තමන්ගේ මාකට් එක වැඩි කරගන්න සරල භාෂාවෙන් කියනවනම්. එහෙමද නැත්නම් ලාටේ ඉන්න ඔය කියන වැජබෙන පුද්ගලයෝද ඉක්මනට අන්දන්න ලේසි කියන සාමාන්‍ය භාෂාවෙන් කතා කරන්නේ. එහෙම විතරකුත් නෙමෙයි. එයාලගේ තියෙනවා මම ප්‍රභූවරුන් ඇසුරු කරන මමත් ප්‍රභූ ගණේ පුද්ගලයෙක් කියන අදහසක් අරමුණක්. ඒ අරමුණ තියෙනවා ඊට අමතරව හොඳ ආකර්ෂණීයයිනේ. දැන් කියනවා අර පුද්ගලයාත් මෙයා ගාවට යනවා මමත් යන්න ඕන. මම අරයාගෙත් බලන කෙනාගෙන් මම බලාගත්තේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේවා ගොඩක් දුරට තියෙන්නේ ඔයාලට අපි සාමාන්‍ය භාෂාවේ අද කියන්නේ නම් මාකටිං කියලා. ඉතින් මේ නිසා ජ්‍යොතිර්වේදියා කියන කෙනා බොහොම සරල පුද්ගලයෙක් වෙන්නට ඕන. ඒක අත්‍යවශ්‍යම දේ. ඊළඟට උත තමයි දැන් මෙතුමා ඉඳන් කිව්වා මගේ ගුරුවරයා මේ ශ්‍රීපති කියන නම තියෙන්නේ විෂ්ණු දෙවියන්ගේ නම. මගේ ගුරුවරයා ශ්‍රීපති කියන ජ්‍යොතිර්වේදී ක්‍රමය හදලා තියෙන්නේ විෂ්ණු දෙවියන්ගෙන් කියලා. මගේ ගුරුවරයා මම ඇසුරු කරපු කෙනෙක්. මම කටින් අසා දැනගත්ත ගුරුවරයා මගේ. මෙතුමා මගේ ගුරුවරයව දැකලවත් නැහැ. ඉතින් මෙතුමා ඒ වගේ දෙයක් කියනකොට පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන අර මාමයි බෑනේ කතාව වගේ. ඉතින් කල්පනා මම ඒකයි කිව්වේ ඔබ හදිසි වෙන්න එපා කලබල වෙන්න එපා කියලා. මොනවා නැබැයි පිළිතුරක් දෙන්න බැරි වුණා. පිළිතුරක් දෙන්නට බැරි වුණේ වෙනත් දෙයක් නිසා නෙමෙයි මෙතන කාලය බොහොම සීමිත වුණා වෙන්නේ. ඔබතුමාට නම් අහන්න පුළුවන් මේ ප්‍රශ්නය අවශ්‍යනම් ඉන්දිකතරත් මහත්මයා. ඔව්. අහන්න බලන්න මම ප්‍රශ්න. ශ්‍රීපති ක්‍රමය එවැනි අතීන්ද්‍ර ක්‍රමයකින් හිවටනන් මහතා ලැබුණු බව ඔබතුමා පිළිගන්නවද? කවදාවත් නැහැ. මොකද මගේ ගුරුවරයා කිසිම තැනක කියලා නැහැ. එතුමන්ට අතින්ද්‍රිය පොඩක් ඉන්න. එතුමන්ට අතින්ද්‍රිය ඥානයක් තියෙනවා කියලා කිසිම තැනක කියලා නැහැ. මේ ශ්‍රීපති ක්‍රමය කියන්නේ විෂ්ණුගෙන් නාරද ඍෂිවරයාට ලැබුණු කියන ක්‍රමයයි. ඉතින් විෂ්ණු කියන එක අද දැන් සමහර දේවල් තියෙනවා මේ මේක කරලා තියෙන්නේ කවුද මේ සමහර තැන්වල තියෙනවා මේ මොකද්ද මේ විශ්වකර්මයා විසින් තමයි මේ 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 පිළිමය හදලා තියෙන්නේ. ඇත්තම විශ්වකර්මයා කියන්නේ ඇත්තම නමක් වෙන්නේ තියෙ කාලේ. අපි දන්නේ නැහැ. ඉතින් තොටා තමයි මොකද්ද කියන්නේ කිය අනේ වෙනි දෙයක් තමයි මලගිය මැතුමා අර මම කිව්ව දේවතල සම්බන්ධ කතාව. නෑ ඉතින් ඇත්ත වශයෙන්ම ඉන්දික මහත්මයා දැන් ඔබ දැන් නවීන තාක්ෂණත් සමගම දැන් ගත්තනේ වෙලා ඉදිරියට යන්නේ. ඔබ ඔබගේ නිවසේ ඔබ කේන්ද්‍ර බලන්නේ කම්පියුටර් තාක්ෂණත් ඔබ සම්බන්ධ කරගන්නවා. අවංකවම ඔබ අතීන්ද්‍රිය ඥානයක් තියෙන කෙනෙක් නම් ඔබ ජ්‍යොතිර්වේදියෙක් වෙන්නට අවශ්‍ය නැහැ. ඔබ අතීන්ද්‍රිය ඥානියම කටයුතු කරන්න පුළුවන්. කාගෙන්වත් ග්‍රහ වින්න තැන් අහන්න අවශ්‍ය නැහැ. ළඟ කෙනෙක්ව තියාගන්න අවශ්‍ය නැහැ. කවුරුරි පුද්ගලෙක් ඉස්සරහටම අතීන්ද්‍රිය ඥානියන් කියන්නට පුළුවන්. පර චක්ෂුසේ දිව්‍ය මේ පුබ්බේ නිවාසාවසු ඥාන තියෙන පුද්ගලෙක්ට ඔය කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔව්. විශ්ව ගවේෂණය සඳහා විශ්වහිල ජීවිත සමග සම්බන්ධතාවපෑත්වීම කරනවා මිස අතීන්ද්‍රිය ඥානයක් මතර ජීවිත වෙනවා මා කොතනකවත් කියන්නේ නැහැ දුදු. විශ්වය ගැනද ඔබතුමා ගවේෂණය කරන්නේ නේද? එතකොට විශ්වය ගැන මොනවද තියෙන්නේ? විශ්වය මං එහෙම හරි මොන්ටිසෝරි ප්‍රශ්නයක් අහුවත් එහෙම විශ්වය ගැන කරන ගවේෂණවල මොනවද තියෙන්නේ? දැන් ඔය අපිට විශ්වයේ මොනවද අපි දන්න දේවල් ඇරද ඔය සෞරග්‍රහ මණ්ඩලය එතනින් එහාට ගියාම තරු රටා ඒව ගැන ඇරෙන්න ඔබතුමා දන්නේ මොනවද? දුමිදු ඔබ මම හිතන්නේ ඔන දැන් ඔබ අදාළ සැබෑ ගැටළු ප්‍රශ්නයට සැබෑ ගැටළුවට ප්‍රවේශ වුණා කියලා මම හිතනවා. හැබැයි අපි ඒව දැකලා නැහැ. පොඩි වෙලාවක් තුනක් දුමිදු. ඔව්. විශ්වය කියා කියන්නේ පැහැදිලි ඥාන ශක්තියක් මත ක්‍රියාත්මක වෙන එක්තරා රිද්ම රටාවකට ක්‍රියාත්මක වෙන ප්‍රබල පද්ධතියක්. ඒ සූක්ෂම විශ්වය නිතරම භෞතික විශ්වය සූක්ෂම විශ්වයේ වාස්තවික වීමක් ලෙස භෞතික විශ්වය ක්‍රියාත්මක වෙනවා. ඔබට තේරෙන විදිහට කියනවා නම් විශ්වයේ අති අධ්‍යාත්මික විශ්ව තලය තුළ ක්‍රියාත්මක වෙන දේ තමයි එහෙම තමයි භෞතික විශ්වය තුළ ක්‍රියාත්මක වෙන්නේ.
ඇතරම් කෙනෙකුට විශ්වය අවබෝධ කරගන්න පුළුවන් නම් විශ්වය ඒ ධර්මයක් සංකීර්ණ වෙලා තමා අවබෝධ කරගන්නත් පුළුවන් තමා අවබෝධ කරගන්නවා නම් විශ්වය අවබෝධ කරගන්නත් පුළුවන් අනිත් දේ තමයි දුමුදු කියනකොට මේ ජ්‍යොතිර්විද්‍යාව ගැන බලද්දී ඇතරම් කතා කරා දුමුදු ජ්‍යොතිර්විද්‍යාවට බුදුදහමේ සංකල්ප ගැනීම තුළ අපේ හාමුදුරුවෝත් මේ ගැන කතා කරයි පැහැදිලි විකෘතියක් වෙලා තියෙන එකක් තමයි පටිච්ච සමුප්පාදයේ කේන්ද්‍රයේ කොටු 12ට දැමීම පැහැදිලිවම බුද්ධම විකෘති කිරීමක් හේතුව ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවෝත් එකම වේවි ආනන්ද ස්වාමීන් වහන්සේ එක තැනකදී කියනවා දුමුදු තථාගතයන් වහන්සේ මට පටිච්ච සමුප්පාදයේ තේරීගෙන එනවා කියලා ඉතා හොඳි එලා කියනවා මාහේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා පටිච්ච සමුප්පාදය කියන්නේ අති ගැඹුරු දෙයක් පටිච්ච සමුප්පාදය කියන්නේ අති සංකීර්ණ දෙයක් ආනන්ද යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ මං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති බුදුන් වහන්සේ ජ්‍යොතිෂය හඳුන්වන්නේ දුනුත් අපි ජ්‍යොතිරේ දිනන තවං කෝයි පිළිගන්නව තිරස්චාන විද්‍යාවක් හැටියට හේතුව මේ නිවන් අවබෝධයට හෝ ලෝකෝත්තර ගමනට හේතු නොවන නිසා ඒ නිසා දුමිදු පැහැදිලිවම 12 බැගින් එන ඕනෑම දෙයක් කේන්ද්‍රේ කොට 12 දමන්නට බෑ අනිත් එක තමයි මෙතුමාලගේ මේ මම දකින්න එක වරදක් ගරුක කර්මයේ කේන්ද්‍රයේ හතරවෙනි කොටුවෙන් කියන බව කියවෙනවා. නමුත් ගරුක කර්මය කියන්නේ මොකක්ද කියන කාව අවබෝධ කරගන්න නැති බවින් පැහැදිලි හේතුව අපේ හැමදෙරුත් පිළිගන්නේ ගරුක කර්ම. කුසල ගරුක කර්ම කියන්නේ මාර්ගඵල සහ ධ්‍යාන. අකුසල ගරුක කර්ම කියන්නේ පංචානතරේ පාප කර්ම. එතකොට මේ වර්තමාන කේන්ද්‍රෙහි කිසිවෙකුට අකුසල ගරුක කර්ම තිබුණත් කුසල ගරුක කර්ම තිබෙන්නට බෑ හේතුව මාර්ගඵල ලාභින් හෝ දැන් පෙර භවයේ ධ්‍යානයක් කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත වී මියගිය කෙනෙක් අපේ හැමදෙරුනේ මනුෂ්‍යතලයක උපදින්නට බෑ. ඔබ වහන්සේ එකයි මං හිතන්නේ. ඔවා තොටවත්ත මහත්තයෝ විශ්වයේ තියෙන දේවල්ද අපිට මේ තියෙන ලෝකයේ තියෙන දේවල්. බුද්ධාගම තියෙන මේ බුදුදහමේ තියෙන දැක්කුවේ. මොකද මේ දෙක එකට විශ්ව කිරීම තථාගත භාෂාවේ යම් ප්‍රමාණයක විකෘති කිරීමක් බවට පත් වෙනවා පැහැදිලිවම. අවශ්‍ය වෙන්නේ ඔබතුමාගේ ගවේෂණය විශ්වය පිළිබඳව මොනවද? දැන් ඔබතුමා අපිට කියවන අපි අනිත් ජීවීන් සමග සම්බන්ධතාව පවත්වනවා කියන්නේ දෙවියොත් එක්ක. ඔව් මා මේ ගවේෂණයේ පදනම් වෙන්නේ අපි සාහිත්‍යයයි බැහැර කරන බුදුන් වහන්සේගේ ඉගැන්වීම් විද්‍යාත්මකව සනාත කළ හැකි කිසිද කියන එක. ඒ තමයි මගේ ප්‍රධානම අරමුණ. නැහැ ඔබතුමා දැන් මට සඳහනක් කරන්නේ ඔබතුමා දැන් අපි මේ සාමාන්‍ය කතා කරනවා මේ මොන්ටිසෝරි අවදීයේ ප්‍රශ්න කියලා. දැන් ඔබතුමා විශ්වය පිළිබඳව කතා කරනකොට ඔබතුමා කියන්නේ විශ්වයේ ගවේෂණය කරනවා කියලා ඔබතුමා මේ රංග. ඔව් මේ දුමිදු දැන් අපි කල්පවෘක්ෂය පාණ්ඩුකම්බල සෛලාසනය වගේ දේවල් තියෙනවානේ. සමා වෙන්න මම අහන ප්‍රශ්නකට පොකුණුචි අවස්ථාවක් දෙන්න ඔබතුමා. දැන් විශ්වය ගැන එහෙම ඔබතුමා කරපු ගවේෂණය මොකක්ද? ඒ තුලින් හොයාගත්තේ මොනවද? NASA ආයතනය අවුරුදු 30කට වරක්ද කොහෙද විශ්වය පිළිබඳව වුන් කරපු ගවේෂණ ඉරි දක්වනවා. දැන් ඔබතුමාට තාවක් දුන්නොත් එහෙම ඔබතුමා කරපු ගවේෂණ වලින් මොනවද අපිට දැනගන්නට හැකි වෙන කාරණාවන් තියෙන විශ්වය පිළිබඳව ඔබතුමා මේ සම්බන්ධව මට ආරාධනාවක් තිබෙනවා ඔස්ට්‍රේලියා මොනෑ සරසවි තාරක භෞතික විද්‍යාංශයේ එස්නම ජුනි මාසයේ පාන බලාපොරොත්තු වෙන පිටත් වෙන්න ඔවුන් සමග විවෘත කතිකාවතකට එතන ගියාම ඔබතුමා මොනවද කියන්නේ දුමිදු බෞද්ධ සාහිත්‍යය තුළ මම ඔබට කිව්ව සංකල්ප ටිකක් කිව්වනේ පාණ්ඩුකමල සෛලාසනය කල්පරුක්ෂය එතකොට භද්‍රගටය ඊළඟට සුරාසුර යුද්ධ මේවා මිත්‍යාවන්සේ සලකා භෞතිකවාදී අපිට බැහැර කරන්න පුළුවන්. එසේ නැතිනම් අර උපාසකම්මලාගේ ක්‍රමයට පරම සත්‍යයස්සේ හිස්මුදිරින් පිළිගන්න පුළුවන්. ඔය ක්‍රම දෙකම බැහැරකොට අපේ කුලපති මහත්තයලා අනුගමනය කරන ක්‍රමය අනුව මේ ඇත්තම මිත්‍යාවක්ද සත්‍යයක්ද කියලා හොයන්නට පුළුවන්. බුදුන් වහන්සේ ශාස්ත්‍රවරයා හැටියට පිළිගන්නවා නම් බුදුන් වහන්සේගේ ශාස්ත්‍රත්වය පිළිගන්නවා නම් උන්වහන්සේ මේ කළ ප්‍රකාශ අපිට මිත්‍යාවන්සේ බැහැර කරන්න සාහිත්‍යලස බැහැර කරන්න බෑදුමිදු. හැබැයි පිළිගත හැකි තාර්කික හේතුවක් නැතුව බුද්ධිමතෙකුට පිළිගන්නත් බෑ. අපි කුලපතිතුමා වගේ කෙනෙකුට කොහොමත් පිළිගන්න බෑ. එතකොට එසේනම් මා මේ උත්සාහ කරන්නේ මේ සියලු ක්‍රම වලින් දුමිදු ඒ ඉගැන්වීම් වලට පිළිගත හැකි තාර්කික විද්‍යාත්මක අර්ථකථනයක් පදනමක් නෙවෙයි අර්ථකථනයක් සැපයුවේ. මොකද මේ සියල්ල බුදුන් වහන්සේ විශ්වය පිළිබඳ සොයා දුන් සියල්ල පරම සත්‍යයි. ඊට අර්ථකථනයක් දීම පමණයි අර්ථකථනයක් ප්‍රත්‍යක්ෂ කොටගත් අර්ථකථනයක් දීම පමණයි. දුමිදු ඔබ දන්නවා CCTV තාක්ෂණය කැමරා තාක්ෂණය හරහා හොරුන් වංචා කරන අල්ලනවා මේ දිනු රටවල පාණ්ඩුකම්බල සෛලාසනය උණු වීම හරහා සක්දෙවිඳු මිනිස්සු යමකට උදව් කරනවා නම් දුමිදු එය විය හැකි තාක්ෂණික විද්‍යාත්මක ක්‍රමයක් තිබෙන්නට ඕනේ. ඒ අපි නොදැනීම වෙනම කතාවක් දුමිදු. මා මේ උත්සාහ කරන්නේ පරම සත්‍ය බුදුරන්ට මට හැකි පමණින් ඒ අනාගතවාදීව අර්ථකථනයක් දී. හැබැයි එය සූත්‍ර පිටකයේ අංශු මාත්‍රයකට හෝ හානියක් නොවන පරිද්දෙන් දුමිදු. ඔව් දැන් මම ඔබතුමාගෙන් අහන්නවා අහපු ප්‍රශ්නේ තමයි දැන් විශ්වය පිළිබඳව කරනකොට දැන් විශ්වය පිළිබඳව NASA ආයතනයෙන් ඉදිරිපත් කරලා තියෙන එක කාරණාව ලිපියක ඒ විශ්වය පාලනය කරන එක මේ ජීවි කොට්ටාශයක් ඉන්නවා. ඔවුන් තමයි පාලනය කරන්නේ. තව ජීවි කොට්ටාශ දෙකක් ඉන්නවා. ඔවුන් අපිට උදව් කරනවා. තව කොට්ටාශයක් ඉන්නවා. ඔවුන් අපිට උදව් කරන්නේ නැහැ. මේ වගේ කතන්දර. එහෙම ඉන්නවද ඇත්තටම? විශ්වය පාලනය කරන යාන්ත්‍රික බලයක් පවතිනවා දුමිදු. එය Hindu මහා බ්‍රහ්මන් හැටියට හඳුන්වනවා. ඊළඟට
ක්‍රිස්තියානීන් දෙවියන් වහන්සේ ඉස්ලාම්වරුන් අල්ලාහ් හට හඳුනනවා මෙතුමන්ලාගේ මතවාදේ නියෝජනය කරන චිත්තදරු විශේෂම සුමන්දා සමසමිතවානේ අති දක්ෂ මනෝ උග්‍ර භෞතිකවාදී මනෝවිද්‍යාඥයෙක් එතුමා. එතුමන් පවා පිළිගන්නවා විශ්වඥානය කියන සංකල්පය. එතකොට ඔබතුමා අර නාසායතනෙන් කියපු දේ පිළිගන්නේ නැද්ද? නෑ, ඒ ප්‍රධාන බලයට පරිබාහිරව දැන් ඔබ දන්නවනේ අපිව පාලනය කරන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. අන්න එවැනි විශ්ව කණ්ඩායම් සිටිනවා විශ්වයේ මේ ජීවය සහ විශ්වයේ පැවැත්ම විශ්වයේ භෞතික පැවැත්ම පාලනය කරන. ඊට මගේ කිසිම විරුද්ධත්වයක්. හරි. අපි විරාමයක් ලබා ගන්නට සූදානම්. අපිට අවසන් විරාමය ලබා ගත යුතු නිසා විරාමය ලබා ගන්න අවතාරක් ඉක්මනින්ම සම්බන්ධ වීම ආරම්භණි. අපි විරාමයක් ලබා ගන්නවා රඳෙන්නේ හෙරු ටීවී සමගින්. නැවතත් සම්බන්ධ වෙනවා නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින්. අපි අවසන් කාල වේලාව යන්නේ තවත් විනාඩි කිහිපයක් පමණ අපිට ඉතිරිව තිබෙන්නේ. අපි අවසානයේ විද්‍යාගෘති මහත්මයා බොහොම ඉක්මනින් ප්‍රකාශයක් කරන්න පුළුවන්. අත්නම දමුදු අවසන් වතාවට කියන්න තියෙන්නේ අර හාමුදුරු මුලින්ම කිව්ව හැලුසිනේෂන් ගැන. අපිට කනට ඇහෙන්නේ නැති දේවල් ඇහෙන්න පුළුවන්, ඇහැට පේන්නේ නැති දේවල් පේන්න පුළුවන්, හමට දැනෙන්නේ නැති දේවල් දැනෙන්න පුළුවන්. ඕකට අපි මනෝවිද්‍යාවදී කියන්නේ හැලුසිනේෂන්. මනෝභ්‍රාන්තිය. ඒක මානසික රෝගියෙක්ගේ එක්තරා ලක්ෂණයක්. ඉතින් මට දකින්න තියෙන්නේ විශ්වය ගැන යම් කිසි කෙනෙක් අධිමානසික බලයකින් පෙන්වනවා කියන්නේ අපි දකින හැලුසිනේෂන් එකක්. මනෝභ්‍රාන්තියක් පමණයි. පැහැදිලිවම මේක සාරාංශයකට කියන්න තියෙන මම අද ගොඩාක් දේවල් අධිමානසික බල පරීක්ෂා කරන්න පුළුවන් දේවල් ගැන මොකද කාල වේලාව නිසා නැති නිසා ඉදපත් කරගන්න අමාරුයි වෙන දවසකට බලාපොරොත්තු වෙනවා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් මෙහි පිට ඉන්න කෙනෙක් දැනට ඉන්න කෙනෙක් අධිමානසික බලයක් කියලා කියනවාද? ඔහු එක්තරා මිත්‍යාවක් ලෝකෙ පතුරන කෙනෙක් විතරයි. කිසිසේත්ම මම වගකීමෙන් කියනවා, පැහැදිලිව කියනවා, මේ ලෝකේ අධිමානසික හැකියාවක් තියෙන කෙනෙක් දැනට මෙහි පිට නැහැ. හරි. තොටත මහත්මයා අවසානයේ සන්තෝහන් කරන්න පුළුවන්. මම ඒ තව එකක් අහන ඔබතුමාගෙන් ලැබෙන පාර පොයට අපි ආරාධනා කරොත් එනවද ඔබතුමා සහභාගී වෙන්න තවත් කොටසක් සාකච්ඡා කරන්න තියෙන නිසා. ඔව්. කිසිදු ගැටලුවක් නැහැ තුමුදු. විශේෂයෙන් කියන්නට අවශ්‍ය මම ඔබට මතක ඇති. මම පැහැදිලිව මේ වැඩසටහන අභියෝගයක් බාර ගන්න බව කිව්වේ නැහැ. මම කිව්වේ සංවාදයට එන බව පමණයි. ඒ ඔබට ඉතාම පැහැදිලිව මතක ඇති කියලා මම හිතනවා. ඔව්. ඉන් අනතුරුව මම ඔබට කිව්ව මතක ඇති අපි සාකච්ඡා කරලා අභියෝගයෙන් ඔබට මතක ඇති කියලා මම පැහැදිලිවම හිතනවා. ඒ නිසා මළුවේගේ මහත්මතුමා කිව්වා පෙරදුණු කතාව එතරම් යෝග්‍ය නැහැ. මොකද මා බහර නොගත් අභියෝගයක් මේ. ඔබට එම් පැහැදිලිව මතක ඇතයි මා හිතනවා. අනිත් එක තුමුදු සරල දෙයක් කියන්න ඕනේ. දැන් එතුමා තර්කයක් ගත්තා මේ අර මුද්දේ කතාව සහ දැන් මෙතුමා කිව්වා එන අයගේ කේන්දරයන් කියන තව සහයක අවශ්‍ය නැහැ දිවංශ බලයක් තිබෙනවා නම් කියලා. දුමිදු අධ්‍යාත්මික ගවේෂණ කරන්නන්ගේ විශ්වයේ සියලු බුද්ධිමතුන්ගේ පරමාදර්ශය බුදුන් වහන්සේ. බුදුන් වහන්සේලාත් කියන්නේ එහෙම තිබුණා දුමිදු. ඒ කියන්නේ මම කිසිසේත් මේ මට්ටමින් වගේ මා උන්වහන්සේගේ පාට පැවිණු දුවිල්ලත් තරම්වත් වටනාපු දෙයක් නෙවෙයි. හැබැයි උන්වහන්සේ දුමිදු එන සියලු දන්සා කතා බහකට ප්‍රශ්න අසා පිළිතුරු දීම කරේ. අනිත් එක මෙතුමාගේ මුද්දේ කතාව අහනවා නම් දුමිදු ඔබට මතක ඇති. හැබැයි උන්වහන්සේ කවදාවත් කිව්වේ නැහැ මට පස්සේ වෙලාවක් දෙන්න මං කරලා පෙන්නන්නම් කියලා. ඔබට මතක ඇති උන්වහන්සේ ආනන්ද හැඳුනන කියනවා ආනන්ද සතර ඍද්ධිපාද වැඩුව කෙනෙකුට ආයස්කල්පයක් හෝ තවත් ටිකක් ඉන්නට පුළුවන් කියලා. ඔබට මතක නැහැ. එවිට ආනන්ද ස්වාමීන් වහන්සේ මාරාවේෂයෙන් සිට නිසා ආරාධනා කරන්න බැරි වුණා කියලානේ කියන්නේ. ඒතර බුදුන් වහන්සේගේ සර්වඥතාඥාණයෙන් බුදුන් වහන්සේ දැක්කේ නැද්ද මේ වෙලාවේ ආනන්ද හැඳුන මාරාවේෂයෙන් ඉන්නේ කියලා. ඒ නිසා අපි උන්වහන්සේගේ ධර්මය ප්‍රතික්ෂේප කරනවාද? නෑ. උන්වහන්සේ හැබැයි කොයි වෙලාවකවත් ප්‍රශ්නයක් අහපු සැනින් නෑ. බුදු උන්වහන්සේ නොදුටුවාද? උන්වහන්සේ නොදුටුවා නම් උන්වහන්සේගේ සර්වඥතාඥාණයේ නවතක්සිරු වෙනවාද? නෑ, එහෙම අවතක්සිරු වෙන්නේ නෑ. එසේ වෙන්නේ නැහැ. මොකද ඒ ඥානයන්ගේ පරාසය, ඥානයන්ගේ ස්වභාවය එසේ නෙවෙයි. අනිත් එක මෙතුමා කිව්ව ඒ මානසික රෝගය එසේ නොවන බව ආචාර්ය නලින්ද සිල්වා වෛද්‍ය චන්න ජයසුමන වැනි බුද්ධිමතුන් කරුණු සහිතව ඔප්පු කරනවා. ඔබ දන්නවද අද ඒ නාථ දෙවියන් හා ලැබුණු කැඳවට්ටෝරුවක් ලංකාවේ රාජකීය මට්ටමේ පාසලක ලබා දෙන බව සහින් රෝග සුවන බවුන් ඔප්පු කරමින් සිටින බව. ආසනික කතාව නාථ දෙවියන්ගේ පණිවිඩයක් කරලා ලැබුණු බව වෛද්‍ය චන්න ජයසුමන මෙතුමා. මොකද එතුමා බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ආචාර්ය නලින්ද සිල්වා කියන්නේ විශ්ව න්‍යාය විද්‍යාව සහ භෞතික මාක්ස්වාදයේ පිළිබඳ ලංකාවේ ඉන්න එකම අසහායකතා. ඒ අනබිවණීය ඕන්න අද කතා කරනවා. ඒ එදා ඒක ඉන්දික තොටවත්ත මහත්මයාගේ අදහස. ඔව් මගේ අදහස කියන්නේ එතුමාගේ අදහස. මගේ පුද්ගලික අදහස. ඒ කියන්නට ඕනේ. මොකද නලින්ද සිල්ලා මෙතුමා අංශක 180ක් හැරිලා අද කතා කරනවා. එදා අධ්‍යාත්මික දෙයට සිංහල බෞද්ධකම හොඳට විරුද්ධ වෙච්ච කෙනෙක්. කෝර ප්‍රතික්ෂේප කරපු පුනරුත්පත්ති කුලපති මෙතුමාද පිළිගන්නවා. අනාගතයේ කුලපති මෙතුමාගේ තවත් අනුගාමිකයෙක් අනාගතේ බුතයන් පිළිගනීවි. නෑ නෑ නෑ. අතන ලොකු වැරදීමක්. කෝර්ගේ මගේ සම්බන්ධයක් නැහැ.
ඒක වර්ධවා තේරුම් ගන්නව අපි කියන්නේ ඇත්ත කියන්නේ මේ ඇත්තෙන් පරදිනකොට කෝර්ත ගාවන්න එපා කෝර් කියන්නේ වෙනම හේතුවාදී දර්ශනය පියා මම හේතුවාදී සංගමයේ හිටියේ හැමදේම මම පරීක්ෂණ කරලා තියෙනවා මම නිකන් ආවට ගියාට වචනයක් කියන්නේ නැහැ මොකද මෙතෙන්ට ආපු හැම කෙනෙක්ම මම පස්සේ කරන්නම් කියලා කිව්වා එහෙම නැත්නම් නැවිත් ඉන්නවා නමුත් මම කියන හැමදේම සත්‍ය වෙනවා කවුද දොමිදු දැන් මෙතුමා හේතුවාදීන් අයිමෙන්ද ඇත්තේ හේතුවාදී වරදක් තිබෙන නිසානේ නෑ නෑ හේතුවාදීන් තුමා ඊතරම් හොඳින් කළ පරීක්ෂණ වරදිනවා නම් දොමිදු මෙතුමාගේ පරීක්ෂණ වලටත් ඒසේ විය නොහැකිද කෝර්ගේ පරීක්ෂණ වැරදුනා කිව්වේ නෑ කෝර් කියන කෝර් පුනර්භවයේ බොරු බව කෝර්ගේ සම්බන්ධයක් මෙතන නැහැ මෙතන කෝර්ගේ සම්බන්ධයක් නෙමෙයිනේ ඔබට කරන්න පුළුවන් ද බැරිද කියන ප්‍රශ්න තියෙනවා හැබැයි ඔබතුමාට කෝර්ත අභියෝගයක් එල්ල කරන්න බෑ මොකද ඔබතුමා විශ්වය පිළිබඳව කතා කරන නිසා මෙතන අනිත් කෝර්ගේ ප්‍රශ්නයක් මෙතන නැහැනේ මේ කෝර්ගේ ප්‍රශ්න මේ මතවාදයේ තමයි දුමු මේ රිජු නෑ නෑ මෙහෙමයි රිජු නෙමෙයි මේක සත්‍ය කියන්න කෝර් කියන්න අවශ්‍ය නැහැ කෝර් කිව්වත් නැතත් මේක ඇත්ත මේක කරන්න බැරි වුණා ඒක තමයි අපි කියන්නේ මේක අධිමානසික විද්‍යාව කියලා දෙයක් මේ අධිමානසික හැකියාවක් නැහැ එච්චරයි ඒක කෝර් කියන නිසා මම කියන නෙමෙයි. ඉතින් කාටත් රටේ මිනිස්සු දැක්කනේ දැන් මෙච්චද? රත් මහත්තයා අවසාන අවස්ථාව දෙමු. ඔබතුමාට අවසානයේ යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න තියනවද? හවුද මිද? අතන පළවෙනි මම සම්බන්ධ වෙන පළවෙනි සජීවී රූපాయని වෙනසනවා. මම හිතනවා මම අපේක්ෂා කළ යමක් sannivedana කරන්න පුළුවන් වුණා. මොකද ඔබ පැහැදිලිවම අපේ මතකයේදී මම මේ මොහොතේ අභියෝග බාර ගන්න බවක් නොකී බව. ඒ නිසා ඒ පෙරදීමක් ලෙස අර්ථකථනය කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවද මිද? කෙසේ වෙතත් ඉදිරියටත් ඔබ සමග සම්බන්ධව කටයුතු කරන ඒ වගේම මැදිස්ත චින්තකයෙකු ලෙස හැඟෙන නිසා ඔබතුමා සමග සම්බන්ධව කටයුතු කරන පැහැදිලිම බලාපොරොත්තු මොකද යමක් තිබෙනවා හෝ නැහැ කියලා කෙනෙක් සිතීම හෝ පිළිගැනීම මත ඒ දේ වෙනස් වෙන්නේ නැහැ දෙමින්දු බොහොම සුදී ඔබතුමාට තියෙනවා ඇත්තම දැන් මෙතුමාටම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ තිරස්චීන විද්‍යාව කියලා තිරස්චීන විද්‍යාව නිදිට 68ක් තියෙන තිරස්චීන විද්‍යාවන් ලයිවිරික කිරීම ඇසට අඳුන්ගා විදකම් කිරීම ඇස් වෙදකම් කිරීම ඊළඟට උදරගත ශල්‍ය කර්ම කිරීම හදවත් සත්කම් කිරීම මේ සියල්ලම තිරස්චීන විද්‍යාන් ස්වාමීන් වහන්සේ ඒ කාලේ තිබුණා 68ක්. ඉතින් එතනට ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් අයිති වෙනවා. මේකට හේතුව ආර්ය මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට නිවන බලා ගමන් කරන පුද්ගලයාට මේ දේවල් එපා කියලා තියෙනවා. නමුත් ලෞකික අපේ වෙන ජීවිත ගත කරන පුද්ගලයන්ට මේ දේවල් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකන විශේෂයෙන් කියන්න ඕන. ඊට අමතරව මම හිතන්නේ මෙතුමා මේ කිව්වා මේ පටිසමුප්පාදයේ මේ කේන්දර සම්බන්ධ කරන්න බෑ. ඉතින් තිරස්චීන විද්‍යාවක් බව මෙතුමාට දැනි. ඇයි මෙතුමා තිරස්චීන විද්‍යාව කරන්නේ? නෑ තිරස්චීන විද්‍යාව කියේ මා කිව්වේ බුදුවදන සාපේක්ෂව. මේ බුදුවදන සාපේක්ෂව බුදුන් වහන්සේ තිරස්චීන විද්‍යාවක හඳුන්වා දුන් දෙයකින් ඒ බුද්ධ භාෂිතයේ අර්ථකථනය කරන්නට යෑම වැරදි බවයි මා කිව්වේ. ඉතින් බුද්ධ භාෂිතයේ අර්ථ දක්වන්නට පුළුවන් මේ ලෝකයේ තියෙන සෑම කලාවකටම බුදුදහම සම්බන්ධ කරන්න පුළුවන්. සතන් කලාවට, මන්ත්‍ර කර්මයට, ඒ වගේම ජ්‍යොතිෂයට ඒ ගැඹුරු සිද්ධාන්තමලෙ මෙතුමා අර්ථ දක්වන්න බෑ හේතු පරිසම්පාදේ ගැන බුදුවරයෙක්ගේ පරම ගැඹීර අවබෝධය ඔබ තාම මේක නිවැරදිව අවබෝධ කරගෙන නැහැ ඉන්දික මහත්මයා මොකද ඒ පුළුවන් නම් බුදුන් වහන්සේ මේ ලෝකෝත්තර විශයක් හැටිනම මත ජ්‍යොතිෂයේ වටිනාකම අවතක්සිර කිරීමක් නෙමෙයි මම කියන්නේ නමුත් අපි අපේ වටිනාකම ඇත්ත தත්ත්වේ තේරුම් ගත යුතුයි ඇත්ත தත්ත්වේ තේරුම් ගත යුතුයි ඔබ ඇත්ත தත්ත්වේ තේරුම් නොගත් එක තමයි මේ ප්‍රශ්නේ ඔබ ඇත්ත தත්ත්වේ සහ ජ්‍යොතිෂ්‍යවේදීරු කරන්න පුළුවන් වපසිරිය තේරුම් නොගත් එකේ ගැටලුව තමයි අද ඔබ මෙතෙන්ට එන්නේ හේතුවත් ඒ විතරක් නෙමෙයි මේ වගේ මේ අපි සාමාන්‍ය භාෂෙන් කියන පච වෙන්න හේතුවක්. ඒ නිසා කරුණාකරලා කියනවා ඒක මේ පෙට්ටියේ තියෙන දේවල් ඔබ කියන්නට යන්න එපා. මම ඔබ ඕනම් බලන්න මම මේ කියන එක මේ ජනතාවටයි කියන්නේ. එදා හෙළදිව කියලා පොතක් තියෙනවා. මේ මොකද මේ ඒ කාලේ හිටපු රොබර්ට් නොක්ස් ලියපු පොතේ. ඒ පොතේ මෙන්න මේ විදිහ දෙයක් කරන්නට ගිහිල්ලා ඒ වගේ ඒ කාලේ හිටපු එක්තරා ගුප්ත විද්‍යාධාරියෙක්ට රජුරෝ තමන්ගේ පේරස් මුද්ද ගලවලා දාලා පුළුවන් නම් මේකේ තියෙන දේ කියන්න කිව්වලු. ඒක කියාගන්න බැරි වෙලා බොරුවට වැඩපෙන්නපු කෙනෙක් සාමාන්‍ය භාෂාවෙන් කියනවා. පස්සේ සත්කඩකට කපලා සතර වාහල් කඩ එල්ලලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඉන්දික තොටවත්ත මහත්මයා ඔබ සතර වාහල් කඩ එල්ලෙන්නට එපා කරුණාකරලා ජනතාව තුලින්. හැබැයි දැන් නම් වෙන්නේ ඇත්ත කියන කාරය තමයි සතර වාහල් කඩ එල්ලෙන්නේ. අපි හැමෝටම අවසානයේ සතුටුහන් කරන බවකට අවස්ථාවක් තියෙනවා. ඔව් ඇත්තටම අද පොර පසළොස්වක පොහොව දවසේ මේ මම කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අධ්‍යාත්මික බලය ලෝකයට පෙන්නපු දවසක්. ඒ බුදුරජාණන් මම කිව්වේ යමා මහ පෙළහර පෑවා කියලා කිව්වේ ලෝකයේ කිසි කෙනෙකුට කරන්න බැරි රහතන් වහන්සේලාටත් කරන්න බැරි අධ්‍යාත්මික ශක්තිය තමන් වහන්සේගේ ගමට ගිහිල්ලා ඥාතීන්ට පෙන්නපු දවසක්. ඒකෙන් පෙන්නේ මිනිස්සෙකුට එහෙම කරන්න පුළුවන්කමක් තිබිලා තියෙන පුළුවන් කියලා කියන එක. අද මේ අපේ වැඩසටහනේදී බොරු වුණේ දැන් ඉන්න අයට ඒක කරන්න බැහැ කියන එක. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම මේ විද්‍යාගුරුතුමා මහත්මයා මේ අර ගිය පාර අපි හඳුනුනේ ඉදිරිපත් කරපු අභියෝගයේ උපන් වේලාවන් 10ක් ලබා දුන්න ස්ථාන සහ දින වකවානුත් එක්ක කාල වකවානුත් එක්ක
ඒ අපි ඉදිරියේදී ඉන්දිකතරත් මහත්මයාට ලබා දෙන්නට කටයුතු කරනවා. දැන් අභියෝග හතරක් පහක්ම මම හිතන්නේ ලැබිලා තියෙනවා එතුමාට මුහුණ දෙන්නට. අපි කටයුතු කරමු ඉදිරියේදී අභියෝග එතුමා ඉෂ්ට සිද්ධ කරන්නේ කොහොමද කියලා, ඒ අභියෝග ජය ගන්නේ කොහොමද කියලා. මම හිතනවා දොමින්දු එහෙම අපි දිගින් දිගටම ඉන්දික මහත්මයාට එහෙම අභියෝග කරන්න යන්න ඕනේ. ඔව් නමුත් අපි ඉන්දික මහත්මයා ගැන මම පුජ්ජලික මගේ අදහස මම දරන මතේ මම ගොඩක් සතුටු වෙනවා. පුංචි අඩුවයසක පොඩි කොල්ලෙක්නේ එතුමා මේ කියවපු දේවල් දැන් අපි දකිනවා ගොඩක් කලාවට පාලි පාට වරද්දලා කියනවා මේ බොහෝ දන්න අය හාමුදුරු රුචියනවා. ඉන්දික මහත්මයා පාලි පාට කිව්ව එක වචනයක් අතරින් වැරද්දුවේ නැහැ. ඒ විශ්ව ගැන ඒ දැනුමයි අවබෝධයයි ගත්තාම අපිට හිතනවා ඔහුට ලොකු ගමනක් තියෙනවා. ඉදිරියේදී සද්භාවයෙන් සමාජයට හොඳ දෙයක් කරමින් යමු. මොකද මේ සමාජයේ එක එක්කෙනාට අහුවෙන්නේ නැතුව යන්න අමාරුයි. ඉතින් එහෙම යමු කියන අදහස අපිට අර අපි ඉදිරිපත් කරපු අභියෝගය අපි ඔබතුමාගෙන් ගන්න සූදානම්. ඔව්. විනාඩියක් දෙන්න. ඔව්. මෙතනදි කිසිදු දැන් මලේජ්මන්ට් තුමා මම අර ප්‍රතිසම්පාදේ යන කතා කරේ එතුමාට අංශු මාත්‍රයක හෝ පහර ගැසීමක් කරන චේතනාවෙන් නොවන බව කියන්නට අවශ්‍යයි. ඔව් අනිවාර්යයෙන්. මොකද මා බුදුදහමට අසීමිත ආදරය කරන නිසා ඒ මා දුටු වරද ඒ ඇතැම් විට වැරදි නොවෙන්නටත් පුළුවන්. ඒ මගේ මතය මලේ නේතුමා. ඔබ වැරදි වෙනවා. නමුත් මම මෙතුමාට මේ ඉන්දික තොරවත්ව මහත්මයාට මම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතුමාගේ ජෝතිෂය සහ ඒ නිරෝධ භාවය පිළිබඳව මට කිසිදු ගැටලුවක් නැහැ දුන්නේ. මම ඒ ඔබට මතකයි පසුගිය වැඩසටහනේ පැහැදිලිවම එතුමාට ප්‍රහාරාත්මක කතාවට මම ඒ අවසානයේ විසන්දි කරේ එතුමා හදන කේන්ද්‍රසාර නිවැරදි බව කියමි. ඔව් හරි. ඒ නිසා පරම සතුරෙක්ගේ පවා යහපත් දේ දකින්නට ශක්තියක් මාතුල පැහැදිලිවම තියෙනවා. ඒ කියන්නේ මම පරම සතුරෙක් නෑ නෑ. පරම සතුරෙක්ගේ පවා කියවීම තමයි පරම සතුරෙක් නෙවෙයි නිසා. අපි අපිට පැහැදිලි අපි තවත් අවසක සාකච්ඡා කරමු ලබන පොය දවසේදීත්. මම කියන්නද ඔය එක තියෙන එකක් හරියටම විතරයක් තියෙනවා උතන. මොකද කියන්නේ? ඇත්තද නැද්ද? ඈ? විශ්වාසද? විශ්වාසයි. හරි මං ඊළඟ පොය දවසේ හැබැයි ඒක ඉතින් ප්‍රසිද්ධිය අරලා බලන්න. ප්‍රසිද්ධිය අරලා බලන්න ඕනේ. ප්‍රසිද්ධිය විවෘත කරලා පෙන්වන්න ඕනේ. මම අර කාඩ් එකෙත් හරියට කිව්වා එකක්. හරි. මටත් එහෙම හැකියාවක් තියෙනවා. අපි කතා කරමු ලබන පොය දවසේදී. අපි තවත් අපේ අවබෝධයෙන් යුතුව නරඹන ජනතාවට අපි මේ ඉදිරිපත් කරන්නේ. දැන් පත්තර වලටත් ලියන්න ගොඩක් දේවල් ඇති අපේ හාමුදුරනේ නිසා. ඉදිරි සති තුනක අපි වෙන මාධ්‍ය ගැන කතා කරන්න ඕනේ. ඔව් ඒක නිසා අපිට සමහර විට එහෙම එයි ගොඩක් ඉවෙන් එහෙම වුණා. අපි කැමති එහෙම දේවල් වලට අපි කතා කරන්න සූදානම්. බොහොම ස්තුතියි සියලු දෙනා අපේ හැමෝටම ගෞරවනීය පාරු පූර්ක ඔබ වහන්සේව බෙරිගත්තා සේම ඔබ වහන්සේ පැමිණීම වෙනුවෙන් කෘතඥතාවය පළ කර සිටිනවා. ඔබ වහන්සේට බොහොමත්ම පිං. අපිත් එක්ක නිරන්තරයෙන් මේ වැඩසටහනත් සමග දිගින් දිගටම සහභාගී වෙනවට සහ මේ වැඩසටහනේ තිබෙන එළිය පටගත කිරීම වලටත් ඔබ වහන්සේට සහභාගී වෙන්න කටයුතු කරන්න කැමැත්ත දක්වීම පවා අපි බොහොම අගය කොට සලකනවා. අපි හඳුනන්නේ ඔබ වහන්සේට බොහොමත්ම පිං. විද්‍යාකුලිත මහත්මයා බොහොම ස්තුතියි පැමිණි වෙනුවෙන්. ඉන්දික තොරතුරු මහත්මයා ඔබතුමාගේ දැනුම පිළිබඳව අපි බොහොම සතුටු වෙනවා. ඒ වගේම ඔබතුමාට මේ සමාජයට බොහෝ දේ ඉෂ්ට කරන්නට ඔබතුමා කිව්වා වගේ අනුශාසකත්වය ලබා දෙන්නට එහෙමත් නැත්නම් අනුශාසනාවන් කරන්නට කෙනෙක්ට කියලා දෙන්නට දැනුම බොහෝමයක් තියෙන නිසා ඔබතුමාගෙන් ඒ දැනුම ලබා ගන්න බොහෝ පිරිසක් ඉඳී කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා ඒ දැනුම ලබා දෙන ක්‍රමවේදය ඔබතුමා මනසින් ඔබතුමාගේ තියෙන දැනුමෙන් අවබෝධයෙන් ඔබතුමා තේරුම්ගෙන හරි පුද්ගලයන් සමග කරයි කියන විශ්වාසයත් අපි තියා ගන්නවා. බොහොමත්ම ස්තුතියි පැමිණීම වෙනුවෙන් තොරතුරු මහත්මයා. ඒ වගේම ප්‍රශාන්ත මලවිගේ මහත්මයා ඔබතුමාගේ දැනුම සම්බන්ධව බොහොමත්ම ස්තුතියි. විවිධ අවස්ථාවවලදී විවිධ තර්කයන් ඔබතුමාට ඉදිරිපත් වෙනවා. ඒ තර්කයන් ඔබතුමා තර්ක විතර්ක කරමින් නිවැරදි කරන්නට කටයුතු කරා. ඔබතුමාගේ ශාස්ත්‍රය රැක ගන්න ඔබතුමා උත්සාහදරන බව අපිට පෙනියනවා. බොහොමත්ම ස්තුතියි. තවත් දවසක අපි සාකච්ඡා කරමු. එසේනම් අදට අපි සමුගෙන යන්න සූදානම්. ප්‍රාර්ථනා කරන හැමදෙනෙක්ටම සුබ දවසක්.